අයිබෝවන්, අද විශේෂ ජනහඬ සංවාදයක්. අද අපගේ ආරාධනය පරිදි මේ සංවාදයට සහභාගී වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජකාරී වසමතුමා, අයිබෝවන් ගරු මැතිතුමනි, කාර්යබහුලම අවස්ථාවක අපගේ ආරාධනය පරිදි ඔබගේ පැමිණීම අපි ගෞරවයක් කොට සලකනවා. ඒ වගේම ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුභාශිංසන ගෙනෙනවා. ගරු හිටපු අමාත්‍යතුමනි, මහ ලේකම්තුමනි, එක්සත් ජාතික පක්ෂයේ, අපි අද මහමැතිවරණයේ ප්‍රකාශිපත් වීමත් සමගම දේශපාලන වශයෙන් රටේ උණුසුම් ස්වභාවයක් තිබුණත් දේශපාලන පසුබිම තුළ දේශපාලන වේදිකාව, දේශපාලන කරණීය මේ වෙනකොට ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන්නේ, අවධානය ලක් වෙලා තිබෙන්නේ COVID-19 නැත්නම් කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. ඒ පාලනය කිරීම සඳහා රජයන් ගන්නා ක්‍රියාදාමයන් පිළිබඳව අපි දැක්කා පසුගියදා සාක් රාජ්‍ය නායකයින් සියලු දෙනාම ඒකරාශි වෙලා මේ වෛරසය පාලනය කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කළා ලෝකයක් දැනෙන්න. මා කැමති මූලික වශුභතුමාද මන් දැක්ක සිරිකොත්ත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිට මාධ්‍ය අමතුමින් ප්‍රකාශ කරනවා අපි මේ වෙලාවේ රටක් හැටියට එක්ව ක්‍රියා කළා මේ වෛරසය පාලනය රටේ ජනතාව මුදා ගත යුතුයි කියලා. ඇත්තටම ඔබතුමා අත්දැකීම් ඇති දේශපාලනඥයෙක්, ඒ වගේම රටේ බව කිය යුතු දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙක් හැටියට වර්තමාන රජය මේ අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ග දකින්නේ කොහොමද? ඔය අඩුපාඩු තිබෙනවාද? ඔබතුමාගේ අදහස මොකද මේ වෙලාවේදී ක්‍රියාත්මක කළ යුතු? අර්ථ වශයෙන්ම දරන මේ වර්තමාන රජය මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුල සිටම අනුගමනය කරපු ක්‍රියාපිළිවෙල පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත් වෙන්න බෑ. ඔබට මතක ඇති සමහර විට මම ජනවාරි මාසේ මේ අවුරුද්දේ මුල මේ කොරෝනා වෛරසය පිළිබඳව විශේෂයෙන් චීනයේ මේ සම්බන්ධයෙන් ඉදිරියට මේ කටයුතු නැත්තම් මේ කොරෝනා වෛරස සම්බන්ධයෙන් තත්ත්වය ඇති වෙනකොටම අපි මාධ්‍ය සාකච්ඡාවක් දාලා විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව දැන් මේ ආවට ගියාට නෙමෙයි මේ පිළිබඳව ගොඩක් මේ අධ්‍යයනය කරලා අපි මාධ්‍ය සාකච්ඡාවක් දාලා කිව්වා මේ කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. විශේෂයෙන්ම නිරෝධනය ක්‍රමය පිළිබඳව දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල්, පකිස්තානේ පවා ඒ රටවල් වලින් සිට තමන්ගේ රටවලට එනකොට ඒගොල්ලෝ ඒ රට තුළම සති දෙකක් ඒ නිරෝධ මේ නිරෝධනය ක්‍රමවේදය අනුගමනය කරලා තමයි මෙහෙට ගෙනාවේ. අපි ඒක දැක්කා. මොකද මේ හේතුව මේ ඒ වගේ දියුණු ක්‍රම අපි අනුගමනය කළ යුතු තිබුණා. නමුත් අපි එහෙම කරේ නැහැ. අපි මුල සිටම එයාපෝට් එකෙන් එද්දී අර මොකද්ද මේ කල්ලි වල උෂ්ණත්වය බැලුව විතරයි කරේ. ඒ වගේම අපේ විධිමත් මේ පර්යේෂණාගාර තිබුණේ නැහැ. ඒකට අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් හිටියේ නැහැ. පුහුණු තාක්ෂණ නිලධාරීන් හිටියේ නැහැ. මේ කොරෝනා වෛරසය හැදෙන්නේ සෙම පටල වලින්. සෙම පටල තමයි මේ ආශ්‍රයෙන් තමයි හැදෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ සෙම පටල පරීක්ෂා කරන්න රත්නපුර රෝහලේ සිට කොළඹට ගියනකොට අනිකුත් රෝගීන්ගේ බ්ලඩ් සාම්පල් නැත්තම් ලේ සාම්පල් එකට තමයි ගෙනාවේ. මේක අපි මුලදී අපි හඳුනගත්තේ නැහැ. මේ තත්ත්වල් හරියට අපි හඳුනගෙන ඊට අවශ්‍ය මේ ක්‍රියාමාර්ග ගත යුතු තිබුණා. ඒවා ගත්තේ නැහැ. ඒ වගේම දැනටත් චීන ජාතිකෙන් පරීක්ෂාවල ලක් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේ එහෙ චෙක් කරලා ගේනවා කියලා. ඉතින් අපි දන්නේ එහෙ චෙක් කරාද නැද්ද කියලා. ඒවට හරියට ඒ සම්බන්ධයෙන් අපිට බලන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම මෙවැනි කරුණුකාරණා ග්‍රාසියක් තියෙනවා. මං හිතන්නේ මේ රජය ඒ ක්‍රමවේද අනුගමනය නොකිරීම දැන් පිටරට එහෙම සමහර රටවල් වල මේ අර මොන මොන ලෙවල් 4 ලැබ්ස් මොකද්ද ඔකට කියන්නේ මේ සේෆ්ටි ලෙවල් 4 ලැබ්ස් වත් තියෙන්න ඕනේ. මේවා හරියට මේ කොරෝනා වෛරසය හඳුනගන්න. අපි එහෙම නැහැ. දියුණු තාක්ෂණයක් නැහැ. ඉන්දියාවේ පූනායි නගරේ විතරයි මේ ප්‍රදේශ කලපෙන් තියෙන්නේ. එතකොට සමහර විට මේ කන්ටේනර් ලැබ්ස් ඇති කළ යුතුව තිබුණා. එහෙම නැති කරලා ඒ වගේ විධිමත් ක්‍රමවේදයෙන් හඳුනාගත්තේ මේ කිසි ක්‍රමයක් අනුගමනය කරේ නැහැ. නිකන් මාධ්‍ය සංදර්ශන කරලා මේ දැන් මේ පහුගිය දවස්වල තාපු
අපිට ආරංචි විදිහට සම්පූර්ණ ගුවන් යානයම ආපු ගුවන් යානකම හිටපු අයට මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්න තියෙන බව අපි අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉතාලියෙන් ඔය ආපු කණ්ඩායම් ගොඩකට මේවා මේ වෛරසය මේ ශරීරගත වෙලා කියන සැකය තියෙනවා. ඉතින් මෙවැනි හැමදේම බලනකොට රජයේ වගකීමෙන් යුතු වැඩ කරේ නැති බව අපිට පැහැදිලිව. අදටත් අපි විපක්ෂයේ විදිහට විපක්ෂ නායක මේ විපක්ෂයේ විදිහට පක්ෂ විදිහට අපි පක්ෂ නායකතුමා කිව්වා මේ අපි මේ ඔක්කොම එකතු වෙලා මේ ඕල් පාර්ටිස් නැත්නම් සියලු සර්වපාක්ෂිකයන් මේ සර්වපාක්ෂිකයන් එකතු වෙලා ඉවරලා මේ සම්බන්ධයෙන් අපි පොදු තීන්දුව తీරන ඩෙමු කියලා. නමුත් රජයට අදටත් බැරි වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් එන්න තනියම විවිධ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ප්‍රධානී සෞඛ්‍ය අංශේ නැත්නම් සමහර දේශපාලඥයන්ගේ ප්‍රකාශ බලද්දී පේනවා මේ හරියට හොඳට අවබෝධ කරගෙන ගැඹුරට අවබෝධ කරගෙන කටයුතු කරන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේක භයානක තත්ත්වයක්. දැන් ඒකේ ප්‍රතිඵලය ටිරාන් හරි භයානකයි. මොකද හේතුව දැන් බාන්න මේ දැන් තව වැඩි වුණොත් එහෙම ලෙඩුන් ප්‍රමාණය මේ ශරීරගතින් ප්‍රමාණය යම් තාක් දුරට ප්‍රතිශතය වැඩි වුණොත් නගර පිටින් වහන්න වෙනවා. ඇත්තටම දැන් ගරු මේ මහලේකම්තුමනි දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආසය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගියන් තියෙනවා. මම දැක්කා මේ වර්තා වෙනවා අපේ ගුවන් ත්‍රිපල නිලධාරියෙකුටත් මේ වෛරසයේ ශරීරගත වෙලා තිබෙනවා කියලා. ඒ වගේම මේ සංඛ්‍යා දත්වලට ආව පිරිස පමණයි. තවත් මම හිතන්නේ රටේ විවිධ තැන්වල මේ වෛරසයේ ශරීරගත පිරිස් ඉන්නවා කියන විශ්වාසය සැකය තිබෙනවා. මේ පිළිබඳ පොලිසියත් අවදියෙන් ක්‍රියා කරන සමහර කට්ටිය රෝගය සංගවාගෙන සිටිනවා කියන කාරණාව පිළිබඳව. දැන් කෙසේ වෙතත් දැන් මෙවැනි රෝගයක් ව්‍යාප්ත වෙන පෙනියන මම දැක්ක ඔබතුමාගේ පක්ෂ නායකතුමත් ජනාධිපතිතුමාට සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ලියලා තිබා මේ සම්බන්ධයෙන්. දැන් මේ වෛරසය පාලනය කිරීම ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වගේම දැන් මහමැතිවරණය ප්‍රකාශපත් වෙලා තිබෙනවා. දැන් සෙනග ගැවසෙන ප්‍රමාණය අඩු කිරීම තමයි සාමාන්‍ය බොහෝ කළ යුත්තේ මේ වගේ ව්‍යාප්තියක් සිදු වෙන අවස්ථාවක. නමුත් ඡන්දයක් කරන්න පුළුවන් දෙකරු එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමනි මේ වගේ වාතාවරණයක් තවදුරටත් තිබුණොත් දැන් වෙලා තියෙන තරන්නේ ඕකට කිව්වොත් එහෙම මේ වෙලාවේ ඡන්දෙකට දාන්න එපා කියලා වෙන කතාවක් කියන්නේ. අපි ඡන්දෙට බයි කියලා කියන්නේ. අපි කියන්නේ අපි කියන්න ඕනේ නැහැ. ඒවට සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් ඒ වගේම අනිකුත් සියලුම මීට අදාළ අය ගෙනල්ලා පුරෝගතනයක් කරන්න ඕනේ. මේකේ தત્ත්වය මොකද්ද? එහෙම නැත්නම් මැතිවරණ යනවා නම් ඉතින් මැතිවරණ ව්‍යාපාර නැතුව මාධ්‍ය වලින් අවස්ථාව දීලා වෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ ජනතාව මේ දැනුවත් කිරීම. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ හැම එකම පටලවිල්ලක් තියෙන්නේ. විශේෂයෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්න බෑ. අන්තිමට මැතිවරණ ව්‍යාපාරයේ ගෙනියන අය කොරෝනා මේ ග්‍රාහකයෝ වෙයි නැත්නම් මේ කොරෝනා පතුරවන්න බවට පත් වෙයි ඡන්දි ඉල්ලගෙන යන්න ගියාම ලීෆ්ලට්ස් බෙදන්න ගියාම. ඉතින් මේ ප්‍රශ්නත් තියෙනවා. ඒ වගේම ඊටත් වැඩිය බරපතල වෙලා තියෙන නිසා මිනිසුන්ගේ ජන ජීවිතයට බරපතල හානියක් වෙලා තියෙනවා. අපේ රටේ බොහෝ මිනිසුන් ජීවත් වෙන්නේ මේ එදිනෙදා වේල කාලා ජීවත් වෙන්නේ කුලි වැඩක් කරගෙන එදා එදා හම්බු කරගෙන. එහෙම නැත්නම් බලන්න මේ වැදෙන වැදිල්ල සංචාර ව්‍යාපාරේ කඩා වැටෙනවා. ඒ ආශ්‍රයෙන් හෝටල් ව්‍යාපාරේ කඩා වැටෙනවා. ඒ ආශ්‍රයෙන් විවිධ සප්පේ බඩු සප්පේ පොය ඒ වගේ සියලුම දේවල් දැන් මේ සියල්ල අද අඩපණ වෙලා තියෙන්නේ. මේකෙන් මිනිසුන්ට ජන ජීවිතයේ මේ තමන්ගේ මූලික අවශ්‍යතාවත් ඉෂ්ට කරගන්න බැරි තැනකට තල්විමින් පවතින. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයේ මීට වැඩිය වගකීමෙන් මේවා පිළිබඳ හොඳ අධ්‍යයනයකින් කටයුතු කළ යුතුයි කියලා මම නම් හිතන්නේ පක්ෂයක් විදියට අපි හිතන්නේ. ඇත්තටම එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරී වැසමැත්තම සමකන මේ සාකච්ඡාව TNL TV.lk වෙබ් අඩවි ඔස්සේ දකින්න පුළුවන්. ඒ වගේම TNL නිල YouTube channel ඔස්සේත් නැරඹෙන හැකියාව පවතිනවා. සමගාමී ගුවන්විදුලි විකාශය TNL ඉසිර ගුවන්විදුලිය ඔබට ශ්‍රවණය කළ හැකි FM 89.1 සහ FM 89.3 ඔස්සේ. ඒ වගේම මේ සාකච්ඡා සභාවෙන් ඔබට අවස්ථාව සැලසෙනවා. ප්‍රශ්න කෙටි ඉදිරිපත් කරන්න ඒ සඳහා විවෘත කරන දුරකථන අංකය 011-2-706-128. මා කැමති අප දැන් මහමැතිවරණයක් ප්‍රකාශයපත් වෙනකොට බොහෝ දෙනා අපේක්ෂා කරනවා මේ මහා ඡන්දෙදි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ප්‍රධාන සංධානය දැන් ප්‍රබලව ඒ මැතිවරණ අවතීර්ණලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් හැටියට මේ මහා ඡන්දයට කොහොමද සූදානම් වෙන්නේ? සූදානම් වෙන ස්වභාවය පිළිබඳව ජනතාව යම් අවබෝධයක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්න නගර මහල්ලේ කම්තුමනි එක්සත් ජාතික පක්ෂයට අභිවගාත්මක අවස්ථාවක් කොහොමද මේ ක්‍රමනාකරණය කරන්නේ? අත්වශයෙන්ම දරන්නේ එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි
ඉතා සත්පරමාර්ථයෙන් උත්සාහ කරා මේ පක්ෂයේ කිසිම බෙදීමක් නොවී පක්ෂයත් ආරක්ෂා කරමින් පක්ෂයේ ලකුණත් ආරක්ෂා කරමින් හැම නායකයෙක්ම ආරක්ෂා කරමින් අපි මේ මහා මැතිවරණයට මුහුණ දෙන්න අපිට දැඩි උමනාවක් තිබුණා, අවංක උමනාවක් තිබුණා. මොකද එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙව්වේ ඩී.ඒ. සේනානායක මැතිතුමා ඇත්ත වශයෙන්ම අවුරුදු 6ක් බලාගෙන ඉඳලා තියෙනවා මේ හොඳ වෙලාවක් එනකන් එක්සත් ජාතික පක්ෂය පිහිටවන්න. ඒ තරම් ප්‍රබල වෙලාවක එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වේ. වෙන කාටවත් මේ පක්ෂය නසන්න, මේ පක්ෂය විනාශ කරන්න, මේ පක්ෂය නැති කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ හොඳ වෙලාවක පිහිටවපු මේ පක්ෂය ඩී.ඒස්. සේනානායක මැතිතුමාලා, ඩඩ්ලි සේනානායකලා, සර් ජෝන් කොතලාවල්ලා, ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ ප්‍රවී මේ ඒ කෘතහස්ත මේ විශිෂ්ට නායකින් නායකත්වයේ ලබා දීලා වර්තමානයේ දක්වා දැවිලා තියෙනවා. ඉතින් මේ පක්ෂයෙන් රටට ලබා දුන්න දේවල් බොහෝයි. විශේෂයෙන්ම රටේ නිදහස ලබා දීමේ සිට, නිදහස් අධ්‍යාපනයේ සිට මේ රට වැඩිපුරම දේවල් ප්‍රමාණයක් අපේ රටේ ජනතාවට ලබා දුන්නා නම් දායාද කරා නම් එක්සත් ජාතික පක්ෂය. මේ එක්සත් ජාතික පක්ෂය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග හැමෝගෙම තම අයිති පක්ෂයක් සහ මේ පක්ෂයේ ප්‍රධාන නිලතරමේ හැම නායකයෙක්ම දරුවා. එතකොට මේ පක්ෂය යම් යම් කාලවලදී යම් යම් පසුබෑම් වල ලක් වුණා. නමුත් කිසි විටකත් මේ පක්ෂය දීර්ඝකාලීනව විපක්ෂයේ තිබෙන්නේ නැහැ. අපිට පහුගිය කාලේ යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා, විශේෂයෙන් යුද්ධය. එහෙම නැත්නම් 2005 වගේ ජනාධිපතිවරණ අපි පරාජයටපත් උනේ උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද නැවතුවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ, කොළඹ දෙමළ ඡන්දත් නැවතුවා, ඡන්ද පොඩි ගානකින් අපි පරාජයටපත් වුණා. අපිට රාජ්‍ය නායකත්වයක් ගන්න බැරි වුණේ ඒකයි. ඒ වගේම 2010 යුද්ධ දිනපු ආණ්ඩුවක් එක්ක අපිට ජයග්‍රහණය කරන්න අමාරු වුණා. නමුත් අපි නැවත වතාවක් අපි ජයග්‍රහණය කරත් අපිට අපේ තිබුණ අපේ ඇතුළෙම තිබුණ අසමේ ගිය නිසා හැමදෑම ඡන්දයක් ලං වෙද්දී නායකකම් වලට අරවට මේවට හැමදෑම රණ්ඩු වෙමි. මම 94න් පස්සේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ දේශපාලෙන් ආපු කෙනෙක්, මේ යොවුන් පෙරමුණෙන්. මම දැක්ක එක තමයි හැමදෑම අපි ඡන්ද ලං වෙද්දී රණ්ඩු වෙනවා, ඡන්ද ලං වෙද්දී රණ්ඩු වෙනවා. මේකේ ප්‍රතිඵලයක් තමයි 2014 අපේම කියලා අපේක්ෂකෙක් දාගන්න බැරි වුණා අපිට. අවසානයේ අපිට වෙනත් අපේක්ෂකව ආනයනය කරන්න සිද්ධ වුණා. ඒ කරලා තමයි අපි ගිය ජනාධිපතිවරණයට විපක්ෂය ඔක්කොම එකතු කරගෙන අපි ජයග්‍රහණය කරේ. නමුත් අපි බලාපොරොත්තු වෙන නිර්පාක්ෂිකෙක් විදිහට ජනාධිපතිතුමා හිටපු එක්කෙනා වැඩ කරේ නැහැ. එයා දේශපාලනය කරන්න ගිය නිසා අපිට ඒකේ බලපෑමක් සිද්ධ වුණා. නමුත් මේ ජනාධිපතිවරණයේදී අපි හැමෝම කැප වෙලා වැඩ කරා. මේ කැප වෙලා වැඩ කරා. කවුරුවත් කකුලෙන් ඇද්දේ නැහැ. විවිධ කතා මන් දැක්ක කියනවා. ඒකක්වත් සම්පූර්ණ අසත්‍යක් විතරක් නෙමෙයි, ඒවා සමහර දේශපාලනයේ ගැඹුරක් නැති, පරිණත බවක් නැති මිනිසුන් සමාජගත කරා, සමහර දේශපාලඥයෝ සමාජගත කරා ජනතාව අතර මේ විවිධ දේවල් කියමින්. ඔබ දකින්න ඇති ටෙරාන් කොළඹ ගෝල් ෆේස් එක පුරවන්න දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කරා අපේ අපේක්ෂිතම ඇතුළු කණ්ඩායම. අපි අපේ තියෙන උපරිම ශක්තියෙන් අපි කොළඹ ගෝල් ෆේස් එක පුරවලා පෙන්නුවා. මම මාලිකාවරයා විදියට ඒකට නායකත්වය දුන්නා. ඊට පස්සේ ඔබ දකින්න නැති කුලියපිටියේ වගේ ප්‍රදේශවල මගේ ආසනයේ තිබ්බ රැස්වීම, මම හිතන්නේ ලංකාවේ වැඩිම සෙනගක් ආපු රැස්වීම 150 ඒ රැස්වීමක් තමයි මගේ ආසනයේ තිබුණේ 15000ක් 20000ක් ආවා. අපේක්ෂකතුමාම ට්විටර් පණිවිඩයක් දැම්මා අපේ රැස්වීම පිළිබඳ සාර්ථකත්වයේ කියලා. අපි එහෙම වැඩ කරේ. සමහර අය විවිධ දේශපාලඥයෝ, විශේෂයෙන්ම ඔය විවිධ එකට එකතු වෙලා දිනන්න බැරි දේශපාලඥයෝ, අවසානයේ පක්ෂ නායකයාගේ ඉඳලා අපි ඉඳලා හැමෝටම අපිට දෝෂාරෝපණය කරා මේ කකුලෙන් අදිනවා, කකුලෙන් ඇද්දා වගේ දේවල් ඒ නිසා පෙරදුනා කියලා. ඔබ දන්නවා මෙටරන් එහෙම කකුලෙන් ඇදින්න අපිට පුළුවන්කමක් තිබ්බනම් අපේක්ෂකතුමාගේ ආසනේ 40,000කින් පරදින්න විදිහක් නැහැ. සමහර ඔය කියපු අයගේ ආසන 50,000කින් 60,000කින් පරදින්න විදිහක් නැහැ. ඒක තමයි යථාර්ථය. නමුත් අපි මේ පස්සෙත් අපි ඔක්කොම එකතු වෙලා මෙතන විවිධ මතවාද තිබුණායි හිටියා. මතවාද දෙකක් තිබුණායි හිටියා. අතර කණ්ඩායම් කියන්නේ මම කැමති නැහැ. නමුත් කණ්ඩායම් දෙකක් හිටියා. මේ දෙකක් සිටීමේදී මේ නමුත් අපි උත්සාහ කරා මේ ඔක්කොම එකතු කරගෙන යන්න ඉදිරියට. ඒ නිසා අපි ඒ ආපු ඉල්ලීම මත අපේ නියෝජ්‍ය නායකතුමාට අපි මේ විපක්ෂ නායකම පිරිනැමුවා. පක්ෂයේ විසින්, විශේෂයෙන්ම අපේ පක්ෂ නායකතුමා විසින් විපක්ෂ නායක පිරිනැමුවා. ඊට පස්සේ මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින්, අපේ පක්ෂයේ ලකුණු ආරක්ෂා කරගනිමින් සන්ධානයක් හදන්නත්, ඒ සන්ධානයේ නායකත්වය දෙන්නත් තීරණය කරා. ඒ වගේම මේ සන්ධානයේ හදලා නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකමත් විපක්ෂ නායකතුමාට දෙන්න තීරණය කරා, නියෝජ්‍ය නායකතුමාට.
ඒවගේ මීට අමතරව ලේකම්වරය පත් කරන්නත් තීන්දු කරනු ලැබවා. ඒ සන්ධානය පසුව ව්‍යවස්ථා ඔක්කොම අපේ කෘත්‍යාධිකාරමට ගැන අනුමත කරගන්න තමයි යෝජනාවලිය වුණේ. නමුත් අවසානයේ සන්ධානයක් නෙමේ හැදුවේ. මේ හැද ඊට පස්සේ ගිහිල්ලා පක්ෂයේ පක්ෂයක් ලියාපදිංචි කරලා ලැබුවා. අපේ ජාතික පෙරමුණ කියලා අරගෙන පක්ෂයක් ලියාපදිංචි කරලා ඒකට හාර්ට් එක ඇතුළත් කරන්න කටයුතු කරනු ලැබුවා. නමුත් අවසානයේ මැතිවරණ කොමිසමකව හාර්ට් එක දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔබ දකින්න ඇති හාර්ට් එක දාලා මැතිවරණ ව්‍යාපාර පවා කරා. ඊට පස්සේ ආපහු හාර්ට් එක දෙනවා නම් අර ඇත්ත හාර්ට් එක විදිහකට දෙන්නම් කිව්වා. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ ආපහු විවිධ ලකුණු වලින් දැන් දුරකථනෙට ගිහින් තියෙනවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම දැන් මෙතන ජාතික සමගි බලවේගය කියන්නේ පක්ෂයක්. මේ පක්ෂය තරන් මේ පක්ෂයේ සමාජිකත්වයේ ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙන් අත්යෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම තව මාස 3ක් යනකම් ඒ සමාජිකත්වයේ තහවුරු වෙන්නේ නැහැ. සමාවෙන් දැන් ගරු මහල්ල කම්තුනේ එක්සත් ජාතික දැන් අපි දැක්කා සමගි ජන බලවේගය කියන දේශපාලන පක්ෂය ඒ මහලේ කම්කම රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා දරන්නේ එතුමා මම දැක්ක ප්‍රකාශයක් කරන මේ සමගි ජන බලවේගය ගොඩනගන්න අනුමැතිය හම්බ වුණේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයෙන් කියලා. ඉතින් කෘත්‍යාධිකාර මණ්ඩලයේ තීරණයක් ඔවුන් ක්‍රියාත්මක කිරීම වරදක් නෙවෙයි කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම තේරන්නේ ඒක මට පිළිගන්න පුළුවන් කමක් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පම තමයි මිනිත්ස් තියාගන්නේ මහලිකවරයා විදියට. ඒක ඕන කෙනෙකු ඊට පස්සේ වාර්තාව පසුසතිය කියවනවා. එතකොට ඒක වැරද්දක් තියෙනවා ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් පෙනී හිටින්න විරෝධතාවය පළ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කවුරුත් ඔය සම්බන්ධයෙන් කිව්වේ නැහැ. අපි සන්ධානයක් හදන්න අනුමැතිය දුන්නේ ඒක හැබෑව. හැබැයි සන්ධානයක් හදපු පමණින් අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ ඉන්න ඔක්කොමගේ පක්ෂයේ සමාජිකත්වයේ අහෝසි කරගන්න කරන තැනට අපි මේ අනුමැතියක් දීලා තිබුණේ නැහැ. ඒ වගේම අපි ලකුණ පිළිබඳව තීරණ කළා තිබුණේ නැහැ. එතකොට ආපහු මේ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආපුවම ලකුණ පිළිබඳව ප්‍රශ්නයක් ආවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නේ තරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙක් ඉන්නවා. දැන් අලුතෙන් තව පත් කරන්න තියෙනවා. නමුත් පරණය විතරයි අපි ගත්තේ. එතන ඔක්කොම 60ක් විතර ඉන්නේ. මේ 60ෙන් එතකොට පේනවා 48යි 58යි 12යි ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 9යි ඉන්නේ. ඒ වගේම ඒගොල්ලොත් විවිධ සංවිධානවල ජේස් ජාතික සේවා සංගමෙන් එක්කෙනෙක් එනවා. ඒ වගේ LJW එකෙන් එක්කෙනෙක් එනවා. ලංකා වතුකම්කෙන් එහෙමනේ එන්නේ. තේරිලා. එතකොට මේ 48 මේ 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 60 දෙනාගෙන් කවුරුත් කැමති වුන්නේ වෙනත් ලකුණ කියන්න. හැමෝම කිව්වේ අලියා ලකුණේ යන්න ඕනේ කියලා. අනිකුත් ලකුණේ යනවා නම් ඒකට 28 දෙනයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 48ක් ඉන්න මේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් අපි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙන්න බෑ අපිට. එතකොට ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලේ තමයි තීන්දුව తీන්න ගන්න ඒ මේ මේ ප්‍රධාන ස්ථානේ. එතකොට ඒකෙන් ගත්ත තීරණේ අපිට පරිබාහිරව යන්න බෑ. ඊට පස්සේ තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලේ කෝ හරි. අපි අලියාගෙන් යන්නේකට විරුද්ධ නම් මේ පක්ෂය කැඩෙනවා නම් එහෙනම් අපි කාටත් පුදු හංසයාගෙන් යන් කියලා. හංසයාගෙන් යන් කියලා. මොකද හංසයා දෙපාරක් විතර ජනාධිපතිවරණයට මේ ඉදිරිපත් වෙලා තිබුණ නිසා. නමුත් ඒකටවත් කැමති වුණේ නැහැ. ඉතින් අපි මොකද්ද කරන්නේ? අපි එහෙම තියෙද්දිත් අපි ගොඩක් සාකච්ඡා අද වෙනතුරු අපි පුළුවන් තරම් උත්සාහය ධර්මෙන් හිටියා කොහොම හරි මොන ක්‍රමෙන් හරි මේ 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 එකගතාවේ හදාගෙන කොහොම හරි එකට ඉල්ලන්නේ. මොකද මේ වෙලාව අපි ඔක්කොම එකතු වෙලා මේ මේ ආණ්ඩුවට අපි මේ ආණ්ඩුව පරාජය කරන්න පළව හරින්න කලමනාකරණයක් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්නයි අපි කටයුතු කරන්න ඕනේ. නමුත් ඒ සඳහා ඒ ඉල්ලීම් වලට මට හරි කනගාටුයි කියන්නේ. අත්ත වශයෙන්ම මම කිව්වා මගේ මහලේකම් ධූරයේ ඕන මේ මේක ගන්න අරගෙන කැමති කෙනෙක් පත් කරගෙන මේ එක්සත් ජාතික පක්ෂය හෝ අලියා ලකුණ විනාශ කරන්න නැතුව හානියක් දෙ හානියක් කරන්න නැතුව ගන්න. දැන් එතුමාලා ඉල්ලුවනේ අලියා ලකුණ ජාතික සමුගි බලවේගයට. ඒ අලියා ලකුණ දෙන්න පුළුවන් කමක් නැහැ නිත්‍ය අනුකූලව. දුන්නා නම් අපි අලියා ලකුණ දුන්නොත් මැතිවරණ කොමිසම කිව්වේ ඒක පූල් එකකට දාන්න ඕනේ. සමහරට පූල් එකකට දැම්ම අපි දන්නවනේ මේ ආණ්ඩුවේ වැඩ. මේ අලියා ලකුණ වෙන කවුරු අරන් ගියොත් එහෙම පක්ෂයට ගත්තොත් එහෙම අපිට අලියා ලකුණක් නැහැ. එතකොට අලියා ලකුණ දුන්නත් කාට හරි ආපහු ගන්න බෑ. අඩුම ගානේ අවුරුදු 5ක් යනකම් ගන්න බෑ. එතකොට අපි පාර්ලිමේන්තු මැතිවරණ විතරක් නෙමෙයි පළාත් පාලනේ මැතිවරණ තියෙනවා පළාත් සභා මැතිවරණ තියෙනවා. අපි මොන ලකුණෙන්ද අපි ඉස්සරහට යන්නේ? එතකොට අපිට මේ කාලේ ඉන්නේ සියලුම නායකයන්ට කියයි
මේ අපේ කාලේ එක්සත් ජාතික පක්ෂයේ නැති කර අලිය ලකුණ විකුණුවා, නැත්නම් අලිය ලකුණ වෙන්දේසිය දැම්මා. ඒ ඒ අපකීර්තිය අපිට ගන්න බෑ ටෙරාන්. ඒ නිසා තමයි අපි මේ අලිය වෙනුවෙනුත් මේ 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 එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙනුත් මේ පෙනී හිටින්. දැන් බලන්න අපි වුණත් ගත්තාම අපිට සමාජයට මොකද ජනමතයක් හද දැන් ඒක අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ. අපි මෙතෙක් කල් ඒවා කිව්වේ නැහැ නේ අපේ වචන එක. දැන් ජනතාවට පෙන්නලා තියෙන අපේ සමහරලාට අපි ගියාම ජනතාව වැරදි මතයක ඉන්නේ. ගොඩක් අය හිතන්නේ මේ අපි මේ මේ වෙන අරමුණකින් මෙහෙම කරගල. ඒක නෙමෙයි ඇත්ත කතාව. එක්සත් ජාතික පක්ෂයේ මේ ඓතිහාසික පක්ෂය අපි විනාශ කරනවා නම් ඒකේ මේ යුගයේ අපි මේකේ ඉන්න ප්‍රධානීන් නම් අපිට අනාගතේ අපිට කවදා හරි චෝදනා කරයිනේ. ඒ වෙනුවෙන් තමයි මේ පෙනී හිටින්නේ. ඇත්තම දැන් අපි ගත්තත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මුලයේ සිටම තිබුණේ එක්සත් ජාතික පක්ෂය අලිය සහ ශ්‍රී ලංකා අදහස් පක්ෂය අත. නමුත් ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ මම හිතන්නේ සීමාව බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ වගේ මේ 94න් පස්සේ වගේ මම හිතන්නේ ඒ අත ලකුණින් තරම් කළම නැහැ. මේ අර පහුගිය පළාත් පාලන ඡන්දයට මේ ඉදිරිපත් වන ස්ථාන කීපයකින් දැන් අත ලකුණ පිළිබඳව මම හිතන්නේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ඒ අත ලකුණු අහිම්බීම ශ්‍රී ලංකා අදහස් පක්ෂිකයන්ට දරා ගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකොට මේ මහා මැතිවරණයට නාම යෝජන ලබා දීමේදී ශ්‍රී ලංකා පොජන පෙරමුණ ප්‍රධාන සම්දානය තුළ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ප්‍රබලයෙන් පත් වෙලා තිබෙන අසරණ භාවය මැනවින් පේන වර්තමානෙනකොට දැන් ඔබතුමාලා මහලේ කම්බරේ හැටි එක්සත් ජාතික පක්ෂ වර්තමාන නායකතුම හැටි රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්සාහ කරන්නේ එදා ඒ අතට සිද්ධ වෙච්ච දේ අලියල සදිනුමන්. නමුත් මේ යථාර්ථයේ තේරුම් කර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයාට මේක න අවබෝධ කරගන්න දෙන්න තාමත් වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නැහැ මහලේ කම්තුමනි. ඇත්ත වශයෙන්ම ඉරාන මේ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ඉන්න ප්‍රධාන නායකයෝ මම විතර අපි විතරන්නේ ගණනාවක් මේ සම්බන්ධයෙන් එළියට මාධ්‍යවලට ඇවිල්ලා මේ වෙච්ච දේ කියන්න උමනා වුණා. හැබැයි අපේ පක්ෂේ නායකත්වයේ කිව්වා අපි මේ මේක තවත් කණ්ඩායමක් මේ මේකට විරුද්ධව කතා කරන්න ගියොත් මේක හැපිලක් ඇති වෙනවා. හැපිලක් ඇති වුණොත් අපිට එකතු වෙන්න තියෙන මේ වාතාවරණය නැති වෙලා යයි. ඒ නිසා අපිට කටවහගෙන ඉන්න නැත්නම් අපි සියල්ල තීරණය කරලා කටවහගෙන ඉන්න. ඇත්ත වශයෙන්ම කටවහගෙන හිටිය මොනවත් හින්දා නෙමෙයි අපිට ඕන එකක් අපිට විරුද්ධව රටේ කොහේ හරි ගිහින් කිව්වත් අපේ පක්ෂයට විරුද්ධව කිව්වත් පක්ෂේ නායකයන්ට විරුද්ධව මොන ජම්මිනිකන් මම දන්නවා සමහර ඒවා කිසිසේත්ම පදනමක් නැහැ විතරක් නෙමෙයි කෘත්‍ය අධිකාරී මණ්ඩලය ඇතුළේ නොවිච්චේවත් කිව්ව වෙච්චේවා විදිහට බොහෝ දේශපාලඥයෝ අපි ඒවා එක ගොඩක් ඒවාට උත්තර දුන්නේ නැහැ. ඔබ දකින්නේ නැති අපි එළියට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියද්දී අපි හැම විටම කිව්වේ මොකද්ද අපේ පක්ෂ අනන්‍යතාවය සහ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරා. අපි කව කැඩෙන්නේත් නැහැ මේක වෙන් වෙන්නේත් නැහැ අපි ඔක්කොම එකතු කරන් මේක බේර ගන්නවා කියන එක තමයි හැම විටම කිව්වේ. නමුත් සමහර දේශපාලඥයන්ට එහෙම වගකීමක් නැතුව විවිධ අවස්ථා විවිධ ප්‍රකාශ කරා. ඉතින් ඒ නිසා තමයි අපිව ජනතාව දැනුවත් කරන්න බැරි වුණේ. දැන් අපි මේ මැතිවරණේ නාම යෝජනා දුන්නාට පස්සේ අපි රටේ ජනතාව දැනුවත් කරනවා මොකද්ද වුණේ මං විතරක් නෙමේ මොන හේතු නිසාද අපිට මේ තීරණය ගන්න වුණේ කියලා. එච්චන එක ගම්මි වෙන්නේ මහලේ කම්තුමනි සමගී බලවේගියත් එක්ක මේ තියෙන ඇයි හොඳයි කම් නැත්නම් තවදුරටත් අර ඔබතුමාගේ නායකතුමා නිතරම කල්පනා කරන සමය කර ගැනීම හණ්ඩායම් ප්‍රබදී පක්ෂ ආරක්ෂා කර ගැනීමේ ව්‍යායාමෙන් දැන් එක්සත් ජාතික පක්ෂය ඈත් වෙලා කියන එක. ඇත්ත වශයෙන්ම සමගි බලවේගය කියන නම තිබ්බට කිසිම සමගියක් තිබුණ නැහැ. අපිත් එක්ක මේ සමගි ඇති කරගන්න සමගි බලවේගයට කිසිම ඌමනාවක් තිබුණේ නැහැ. අපි එක්සත් කියන අපි එක්සත්ව යන්න එක්සත් ජාතික පක්ෂය විදිහට අපිට ඕනකම තිබ්බට සමගියෙන් මේක ප්‍රශ්න විසඳ ගන්න ඕනාවක් තිබුණ නැහැ මට නම් පේන්නේ. එහෙම තිබුණා නම් අද වෙනකොට අපි උත්සාහ කරා මේ ප්‍රශ්නේ කොහොම හරි එකතු වෙලා අපි ආණ්ඩුව ගන්න මේ ඔක්කොම එකතු වෙලා හැමෝම මැද තැනකට ඇවිල්ලා හැමෝම මේ 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 මොනවද අර මස් රාත්තර මිල්ලන්නේ නැතුව මැද තැනකට ඇවිල්ලා මේකට කටයුතු කරමු කියලා. අවාසනාවකට ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒකට මං හිතන්නේ ගොඩක් අය විරුද්ධයි. ඒකට හේතුව මං හිතන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය. අත්‍යවම ඔබතුමා කිව්වා අලියා ලකුණටත් එක්ක බැරි නම් හංසයා ලකුණින් හරි එන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධික මණ්ඩලයේ උත්සාහ ගන්නකොට අර දැන් ඔය සමගි බලවේ ගුණාගත කණ්ඩායම විරුද්ධලා තිබෙන. ඇයි විරුද්ධ වෙන්නේ හේතුව ඒගොල්ලොන්ගේ? ඒක තමයි අදත් අපි බැලුවා හංසයාගෙන් හරි මේකට මේ මැතිවරණයට යන්න අපි උත්සාහ කරමු එකතු වෙලා කියලා. මං හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙන පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර විශේෂයෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර දේශපාලඥයන්ට දිනන්න පුළුවන්කමක් නැහැ. මේ ඔක්කොම එකතු වෙලා ඉල්ලුවොත් සමහර දේශපාලඥයන්ට දිනන්න බෑ. ඒගොල්ලෝ පරදිනවා. මොකද ජනප්‍රියයි ඊට වැඩි වෙනවා. සමහර මේකේ ඉන්න දේශපාලඥයෝ අපේ ප්‍රදේශවලත් ඉන්නවා. දිස්ත්‍රික් නායක වෙන්න හදනවා. ඒ වගේම අපි මෙච්චර දුක් විඳලා මහන්සිලා වැඩ කරලා උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා අපි
හවස් වෙද්දි ගෙවල් වලට ගිහිල්ලා අපේ දරුවෝ මේ මේ බිරිඳෙක් ජීවත් වුණේ. හැබැයි සමහර අය මේ මොනවත් නොකර අපි දන්නවා මේ කිසිම දෙයක් නොකර ජනතාවට සේවය කරනවා වෙනුවට මේ දේශපාලන උපක්‍රම භාවිතා කරමින් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් කෙටි මාර්ග හොයුවා. කෙටි මාර්ගය ලඟින් ජනතාවට විවිධ විස බීජ දැම්මා. මේ මේ අපි ගැන විවිධ විස බීජ දැම්මා. ඒ වගේ මේවා විවාද මේ මේ මොකද්ද මේ මේ බෙදීම් ඇති වෙන දේවල් දැම්ම. දාලිවල ඒගොල්ලෝ බලනවා මේ ඩිස්ත්‍රික් වල තමන් දැන් ඉන්න ජේෂ්ඨ සහ වැඩ කර මිනිස්සුන්ට වඩා ඉස්සරහට එන්න නම් මේ වගේ ක්‍රමවේද අනුගමනය කරලා මේවට විරුද්ධව කටයුතු කරන්න. ඔය වගේ පෞද්ගලික කාලකන්ණි ඒ වගේම හරි මේ පිළිකුල් සහගත න්‍යාය පත්‍ර තමයි සමහර දේශපාලඥයන් තිබුණේ. මේ එක්සත් ජාතික පක්ෂය අයත් නෙමෙයි මේ සමහර අය. අත් වශයෙන්ම සමහර එක්සත් ජාතික පක්ෂයේ වුණත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන මිනිස්සු නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය තියෙන මිනිස්සු නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය මේ රටේ ජනතාව දන්නවා. ඒ දර්ශනය තියෙන මිනිස්සු දන්නවා. ඉතින් ඒ නිසා ගොඩක් අයට ඕන වුණේ තමන් ගැන හිතලා. මං හිතන්නේ ඔය කණ්ඩායම ඔය ඉන්න නායකයාටත් ඔය ටිකම තමයි කරන්නේ. සමහර වෙලාවට තමන්ගේ වැඩේ කරගත්තාට පස්සේ ඌට වඩා වේගෙන් පහර දීලි වරලා තවත් කොහේරි තැනක අර එයාලගේ ප්‍රවද්ම වෙනුවෙන් මේ එල්ලෙන්න තමයි බලන්නේ. ඉතින් ওই දේශපාලනේ අපිට හුරු නැහැ ඒක. අද අපි මේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මේ විශේෂ ජනහන සංවාදය පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, එවගේම මේ පක්ෂයේ කොළියා පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක කරුණාරත්න දිස්ත්‍රික් නායක, හිටපු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ්කාරී වසන්තතුමා සමග වෙන විරාමයක් ලබා ගන්නවා. දැන් සම්මන්ත්‍රාවේ ප්‍රධාන පාලන දෙරියට. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ්කාරී වසන්තතුමා සමගයි අද මේ විශේෂ ජනහන සංවාදය පවත්වන්නේ. අපිට ඇමතුමක් ලැබෙනවා කරු මහලේ කම්තුමනි 0112 106 128 දුරකථන මාර්ග වශයෙන් දැන් සම්බන්ධ වෙලා ඉන්නවා දයානන්ද මහත්මිය හොරණ සිට. අයිබෝන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අයිබෝන් 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 හරි එන්පත් ප්‍රශ්න අහන්න මහත්මිය. හරි තාම නෑ ආවි. අයිබෝන් ඔව් ප්‍රශ්න අහන්න. මගේ මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගරු අපි අකිල විද්‍යාස්කාරී සම්මැතිව වද්දෝන්ට මගේ වයස අවුරුදු 70 කට අපි පරම්පරාගත එක්සත් ජාතික පක්ෂියෝ මේ ඒ වගේම රළි ඩිස්ත්‍රික්කෙක මේ තුමාට මම හරි ආදරේ එතුමා තරම් බුද්ධිමතින් මේ දකුණු ආසියාව ආසියාවත් නෑ. නමුත් මේ කොහොම හරි එකතු වෙන්න කියලා තියෙන්නේ. මොකද ඇත්ත වශයෙන්ම ගරුතුමනි මම දැන් එක්සත් ජාතික පක්ෂියේ මේ ප්‍රාදේශීය වශයෙන් මම ගොඩාක් දන්න කෙනෙක්. ප්‍රාදේශීය වශයෙන් මේ සජිත් එක්ක තමයි ඉන්නේ කියලා දෙවල්ලා මට තේරෙනවා. මේකින්ද කොහොම හරි එකතු වෙන්නයි කියලා මම කියන්නේ. බොමිසුද දයනන්ද මහත්මයා හොරණ සිටයි මේ ප්‍රශ්න ඉදිරිපත් කළේ. බුදුමාල තිනන උත්තර කියලා. ඇත්ත වශයෙන්ම අපිට තවමත් ඇත්ත වශයෙන්ම අදත් අපි බැලුවේ මේක එකතු වෙන්න මේ උත්සාහය තමයි මේ හැමෝම යෙදුනේ. ඉතින් ඔබතුමාට කියන්න මේ අපේ මේ උත්සාහය ඇත්ත වශයෙන්ම මේ එනකොට ඒක සඵල කරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. අපිටත් වෙන විකල්පයක් නැහැ. අපිට ඒතකොට එක්සත් ජාතික පක්ෂය සහ අලියා ලකුණෙන් අලියා ආරක්ෂා කරගන්න අපි ඒ වෙනුවෙන් අපිට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම දැන් ජනතාව දන්නේ මේ පහුගිය දවස්වල මාධ්‍ය වලින් කියලා දිගටම කියලා දැන් මම දැක්ක මට වුණත් පහර දෙනවා දිගට හරහට. ඔබතුමාලා කල්පනා කරලා බලන්න අපි වැඩ කරපු විදිහෙන් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ අවුරුදු 5ක් කරා. අපි වැරදි තීරණ ගත්තේ නැහැ. අපි ගොඩක් වෙලාවට හරි තීරණ ගත්තේ. අපි සමහරවිට මම උදාහරණයක් කියන ගුරුවරු මාරු කරද්දී අවුරුදු 25කින් පස්සේ මේ ගුරුවරු ගුරු ප්‍රතිපත්තියක් හදාදී මට මිනිස්සු බැන්නා. බැන්නේ මොකද මේ නමුත් ඒක කළ යුතුයි දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේ මම කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂියත් අපි විතරක් නෙමෙයි පක්ෂ නායකත්වයේ ඉඳලා මේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයෝ මෙතන ඉන්නවා. අපි මේ 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 අපි කණ්ඩායම එකතු වෙලා මේ සාකච්ඡා කරද්දී අපිට වෙන විකල්පයක් නැහැ. අපිට පුළුවන්කමක් නැහැ. අනික ඔයා හදලා තියෙන මේ සමගි බලවේගයේ ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නිත්‍යානුකූල ප්‍රශ්නක් තියෙනවා මම දන්න විදිහට. අපිට අවධානම ලක් වෙන්න බෑ. අපි ජනාධිපති නීතිඥවරු කීප දෙනෙක්ගෙන්ම අපි උපදෙස් ගත්තාම ඒ පිළිබඳ ඒගොල්ලෝ කිසිම විටක අපිට පැහැදිලි මේකක් දුන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් උනත්. ඉතින් ඒ නිසා අපි තවදුරටත් ඕන්න අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ආපහු අපිට මේ අවස්ථාව ලබා දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ හැම තමයි බෙදෙන්නේ නැතු යන්නේක. හැබැයි අපිට බැරි වුණොත් අපිට මෙතන කරන්න දෙයක් නැහැ. අපි මේ රටේ ජනතාවට කියනවා ඔබතුමාලා දවසක
මම මේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මේ අද මේ මෙතන ඉඳලා කියන එක අපි මොකද්ද කරන්න හැදුවේ? අපි ඇයි මෙහෙම අපිට මෙහෙම යන්න උනේ කියන එක ජන දවසක හෙළිවේ. මේ රට ගොඩක් දේවල් හෙළිවෙන්න තියෙනවා අනාගතේ. මේ ගොඩක් ඒවා එළියට අවිලා නැහැ. අපිට සමහර දේවල් මේ මාධ්‍යවල කියන්නත් බෑ. මේ වෙච්ච දේවල් මේ පක්ෂේ කාගේවත් කාටවත් විවිධ පරිබාහිර පුද්ගලයන්ට පාලනය කරන්න සහ මේ පක්ෂයේ ඒගොල්ලන්ගේ ඕනෙපාකම් පිරිමහ ගන්න පාවිච්චි කරන්න දෙන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. මේක මේ මේ මේක මේ පක්ෂය ඊටාම මේ මේ රටේ තියෙන තවමත් පැරණිම සහ වැදගත්ම පක්ෂේ. ඉතින් ඒ නිසා මේ බොහෝ දේවල් වලින් බේර ගන්න නම් අපි එක්සත් ජාතික පක්ෂයේ තරග වදින්න වෙනවා, අලියගෙන් තරග වදින්න වෙනවා. ඒ නිසා තමයි අපිට මෙතනට මෙහෙම මේ පියවර ගන්න සිද්ධ වෙන්නේ අකමැත්තෙන් වුණත් කියන එක අපිට කියන්න වෙනවා. එතන මහලකමතුනි අපි ගුවත් මේ ඔබතුමාගේ නියෝජ්‍ය නායක තුමා ඇතුළු පිරිසක් තමයි ඒ ජාතික සමගි බලවේගය පක්ෂය නිර්මාණය කළ දෙහි නායකත්වය තුම දරනවා. මහලකමතුමාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙන මද්දුම් බණ්ඩාර මහත්මිය දරනවා. දැන් ඔබතුමා නීතිඥ මහත්මයෙක් හැටියට මම දැනගන්න කැමතියි, ඇත්තටම මහාචන්දයකදී මහමැතිවරණයකදී යම් දේශපාලන පක්ෂයක් කරහා නාම යෝජනා බහා දෙනකොට යම් හේකින් එම නාම යෝජනා වල නම් සඳහන් වෙන අයෙක් දේශපාලන පක්ෂ දෙක සමාජගත දැරුවොත් යම් නෛතික ප්‍රශ්නයක් මතුවෙනව නේද කරන්නේ? අත්ත වශයෙන්ම මතුවෙනවා. දැන් යම් හේකින් දැන් සමගි බලවේගයේ උදවිය නාම යෝජනා පත්‍ර බාර දෙද්දී විරෝධතාවයක් මතුනොත් මොවුන් එක්සත් ජාතික පක්ෂය සමාජිකයෝ කියලා ඒ අවස්ථාවේ නාම යෝජනා පත්‍රෙ මොකක් වෙයිද? ඒ සම්බන්ධයෙන් අභියෝගයක් තියෙනවා. විශේෂයෙන්ම අපි නීතිඥවරුන්ගේ මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කල්පනා කරද්දී අත්ත වශයෙන්ම අපි කළ යුත්තේ මේ සියලු දෙනා එකට එකතු වෙලා ඡන්දෙ දිල්ලීම. මේ 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 වෙන වෙන කඳවුර වලින් ගිහිල්ලා මේ අපේ පොදු අපිට විරුද්ධ තියෙන පොදු සාධකය පොදු ජන එක්සත් පෙරමුණ. නැතුව වෙන එකක් නෙමෙයි මේ මේ බොරු කියලා මේ මේ ජනතාව නිර්වින්දනය කරලා මේ ආණ්ඩුව ආවේ. දැන් අද ආණ්ඩුව බලයට පත් වෙලා අද ඒ කියපු මාවතේ නෙමෙයි අද යන්නේ. අද සම්පූර්ණ වැරදි මාර්ගය කියන්නේ. අද ජනතාවට ඒත්තු ගන්නෙමින් තිබෙනවා විශේෂයෙන්ම විද්වතුන් උගතුන් තමයි මේ පාලනයට සම්බන්ධ කරගන්නවා කියන්නේ. මන් දන්න විදිහට මේ ඔක්කොම නම් කැපී ගිහින් තියෙන දැන්. දැන් ඔක්කොම අර පරණ මජර දේශපාලනයම තමයි අද නැවතත් කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට විරුද්ධව අපි ඔක්කොම එකතු වෙනවා. එකතු වෙන එක තමයි කළේ ඉත්තේ. ඉතින් ඒක තාමත් එතනට ඉන්න බැරි වෙලා තියෙනවා අවාසනාවකට. ඒ ජෙක්සත් ජාතික පක්ෂයේ යම් කොටසකගේ මම හිතන්නේ ප්‍රශ්නයක් නිසා ඒ පක්ෂයේ යම් කොටසක් වෙනත් පක්ෂයක් නිර්මාණය කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බර මතක හැටියට පහුගිය මහාචන්දර ඉදිරිපත් වුණත් එක්සත් ජාතික පෙරමුණ හැටියට අලිය ලකුණි. ඒ එම අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ යටතට ජාති ගෙලවරු මේ වගේ පක්ෂයක්, එතකොට සමස්ත ලංකා මහජන කොංග්‍රසය වගේ පක්ෂයක්, මනෝගණේෂ් මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඒ වගේ පක්ෂයක්, ප්‍රගතිශීලී ජනතා සන්ධානය ඒකත්, ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂයක් එකතු වුණා. මේ අවස්ථාවේදී ඒ බලවේග සියල්ල ඉන්නේ සමගි බලවේගයත් එක්ක. එතකොට ඒ සමගි බලවේගයට සහාය දෙන සෙසු දේශපාලන පක්ෂවල සහාය ඔබ දේශපාලන පක්ෂයට ගන්න බැරුණේ ඇයි? නෑ, විශේෂයෙන්ම අපි උත්සාහ කරේ හැමෝම එකතු කරගෙන යන්න. ඉතින් අපිට ඕන වුණේ නෑ බෙදෙන්න. අපි ඒ සඳහා වෙනම අපි සතු කරගන්න අපි උත්සාහ දරුවේ නෑ. අපිට උමනා වුණේ හරි මේ අපි සන්ධානයක් හදනවා. අවසානයේ සන්ධානය එකතු වෙන අවසානයේ ඔක්කොම එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා මේ ගමන යන්න. ඉතින් තවමත් ඒ එකතු වෙච්ච කණ්ඩායම මෙහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා මේ දැන් අපිට තීරණයක් ගත යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ කොහොමද යන්නේ කියලා. ඒක මෙතුමාට විශ්වාසයක් තිබෙනවද එදා එක්සත් ජාතික පෙරමුණත් එක්ක හිටපු කණ්ඩායම මේ මහා ඡන්දෙදී නැවත එකතු වෙයි කියලා? එක්සත් ජාතික පක්ෂය අපිට මෙතන එක වගකීමක් තියෙනවානේ. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන එක. එක්සත් ජාතික පක්ෂයට ගොඩාක් හානි වුණානේ පහුගිය කාලේ. මේක ජාතිවාදී පක්ෂයක් කිව්වා, මේකට විවිධ ලේබල් ඇලෙව්වා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය හිම පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය හැම ජාති ආගම කුලයකටම නියෝජනය දෙන එක හැබැයි ඒගොල්ලන්ගේ අතකොලුවක් වෙන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ සමහර මේ මේ අර මේ
ඩිමාන්ස් වලට නැත්නම් ඉල්ලීම් වලට අපි මේ යට වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ. සමහර අවස්ථාවදී අපිට බොහෝ දේවල් නැති වුණා ඔය 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 සිද්ධිය නිසා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ තීරණය කරන්න තීරණය කළා තියෙනවා එක්සත් ජාතික පක්ෂය අපි එක්ක මේ ගමන අපි ඔක්කොම එකට යන්නේ නැත්නම් පක්ෂය ආරක්ෂා කරන්න, අලිය ආරක්ෂා කරන්න අපි ඕනම මේ දෙයකට මූණ දීලා අපි ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා අපේ ප්‍රධාන මේ පක්ෂයට ආදරේ, පක්ෂයට අලියට ආදරේ නායකයෝ ඔක්කොම තීරණය කරලා තියෙනවා. හිතන්නට නම් අපි ওই ජනප්‍රිය කියලා හිත. අපි දැන් මේ තව මැතිවරණ පටන් ගත්ත විතරයි. අපි මැතිවරණ ව්‍යාපාරේ පටන් අරගෙන අපි ඉස්සරහට යද්දි ජනතාවට හේතු ගන්නවා අපි. මේක යථාර්ථය මොකද්ද කියලා. ඒක දෙකක් නෑ. අද විවිධ මත තියාගෙන නැති ජනතාව. හැබැයි මේක වෙනස් වෙයි. ජනතාවත් මේක තේරුම් ගන්නකොට පියවරෙන් පියවර අපි රටක් වශයෙන් අපි නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි රටේ ජනතාව මේ රටේ හැම පුරවැසියෙක්ම අපි දක්මක් දර්ශනයක් අනුව අපි ඉදිරියට ගෙනියන්න ඕනේනේ. ඉතින් එතකොට අපි බොහෝ දේවල් දිහා බලන්න ඕනේ. අපිට නැතුව නිකන් මේ සිල්ලර වැඩ කරමින් අපිට දේශපාලනය කරලා ආණ්ඩු අරගෙන අපිට මේ බලය අරගෙන වැඩක් නැහැ. ඒ නිසා අපි ඉදිරි කාලේ අපි අපිට ඉන්න අපේ මේ සියලු නායකයෝ සහ එක්සත් ජාතික පාක්ෂිකයෝ අපි හොඳටම දන්නවා අපේ පාක්ෂිකයෝ අපිව අතාරින්නේ නැහැ. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මමත් ඔය ජනප්‍රිය විවිධ දේවල් වල ගියා නම් හිතන්න අපි කරපු වැඩත් එක්ක අපි කොහෙද ඉන්න ඕනේ කියලා. අපි මනාපොලින් කොච්චර ඉස්සරහට යනවද කියන. නමුත් අපි තීරණය කර හරි දේ වෙනුවෙන් පෙනී හිටින්. අපි තීරණය කර පක්ෂය. අපි මේ පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ කාලේ ඉඳලා අවුරුදු 20 ගණන් වලින් පාර්ලිමේන්තුවේ ඉල්ලලා අපි අධ්‍යාපන ලැබලා මම ගත්තොත් මම පෞද්ගලිකව මම ලංකා විශ්වවිද්‍යාල දෙකකින් උපාධි දෙකක් අරගෙන නීති විද්‍යාලේ නීතිඥවරයෙක් වෙලා අපිටත් විවිධ අපිට නීති ශාස්ත්‍රයන් අතුවා ව්‍යාපාරකන්ත බොහෝ දේවල් තියෙදි අපි මේ පක්ෂය වෙනුවෙන් අපේ පුංචි කාලේ ඉඳලා පක්ෂය වෙනුවෙන් සියලු කැපවීම් කරලා ඇයි මේ පක්ෂය වෙනුවෙන් අද හිටගන්නේ? සමහර විට අවාසිතනක් වෙන්නත් පුළුවන්. සමහර විට අපිට පාඩු වෙන තැනක් වෙන්න පුළුවන්. ඇයි මේ හිටගන්නේ? ප්‍රතිපත්ති වෙනුවෙන්. ප්‍රතිපත්තියේ විශේෂයෙන්ම මේ පක්ෂයට තියෙන ලැදියාව නිසා ඔබට මතක ඇති ටෙරාන් අපේ දිස්ත්‍රික් වල කොච්චර නායකයෝ අපිව දාලා ගියාද? ජෝස්ටන් ප්‍රනාන්දු මැතිතුමාලා, දෑසිරි මැතිතුමාලා, ඉන්දික බණ්ඩාර මැතිතුමාලා මේ ඔක්කොම දාලා යද්දී වාසිදායක අවස්ථාවල අමාරු කාලෙක අපි හිටියා පක්ෂ වෙනේ. දශකයකට වැඩි හිටියා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන්. ඔබට මතක ඇති 2010 අපිට වෙඩි තිබ්බා. මගේ 99 මගේ ජීවිතේ බේරෙන දෙන්නෙකුට ඇටකට කුඩු වෙන්න වෙඩි වැදුනා. ඒ අපිට එල්ල කරපු මර ප්‍රහාර නිසා. නමුත් ඇයි අපි හැමදේට මුණ දීලා කැපීම් කරලා හිටියේ? පක්ෂයට අපි පක්ෂය තුල තමයි අපි හැදුනේ. අපි පක්ෂය තුල තමයි මතු වුනේ. අද අපි ඉස්සරහට ආයේ මේ පක්ෂය තුලින්. එහෙනම් අපේ වගකීමක් මේ පක්ෂයත්, පක්ෂයේ ලකුණත්, පාක්ෂිකයනුත් අනාගතයට එක්සත් ජාතික පක්ෂයේ සමාජික වෙන්නේ ඉන්න දරුවන්ගේ සිට ඒ හැම කෙනාටම මේ පක්ෂය ආරක්ෂා කරලා දීම අපේ වගකීමක්. අපිට කොතරම් පාඩු වුණා ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් තමයි අපි බය නැතුව කෙලින් හිටගන්නේ. සමාවෙන් නගර මහලේ කම්තුන් අපිට ඇමතුමක් ලැබෙනවා 0112 706 128 ඉදිරි කරන මාර්ග ඔස්සේ දැන් සම්බන්ධලා ඉන්නවා මොනරාගල සිට ගාමිණී මහත්මිය. අයිබවන්. ඔව් ප්‍රශ්න අහන මහත්මිය. එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටලා තිබෙනවා. 1993 රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවය සමගම ඉන් පස්සේ තමයි බිඳ වැටීම සිද්ධ වෙන්නේ. මේකට හේතුව මොකක්ද දන්නේ? බොමිස්තුති ගාමිණී මහත්මයා මන්දාගරින්ගේ ප්‍රශ්නේ වෙයි සිංහල බෞද්ධ ඡන්ද පදනමට වෙච්ච ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම 2005 ජනාධිපතිවරණෙත් තිබුණා. බලන්න 2005 ජනාධිපතිවරණය ගත්තොත් එහෙම අපි පෙරදුනේ 83,000ක් වගේ පොඩි ගානකින්. උතුරු නැගෙනහිර දෙමළ ඡන්දත් දෙමළ ඡන්ද ඔක්කොම නවත්තලා කොළඹ දෙමළ ඡන්ද නවත්තලා සිංහල බෞද්ධ ඡන්ද බහුතරයේ තිබුණ නිසා තමයි අපි මේ ඒ පොඩි ගානකට මේකින් අපි පරාජයට පත් වුණේ. ඒක නැති වුණා නෙමෙයි. නමුත් පසු කාලීනව අපිට විරුද්ධව අපේ අයම කරපු ප්‍රකාශ නිසා, එහෙම නැත්නම් අපිට විරුද්ධව අපි එක්ක අපි අර එක්සත් ජාතික පක්ෂ විදියට ওই විවිධ අන්තවාදී පක්ෂත් අපි සමග සිටපු නිසා අපි විරුද්ධ පාක්ෂිකයන් විසින් විරුද්ධ පක්ෂවල නායකයෝ අපිව තල්ලු කරන්න උත්සාහ කරා. මෙන්න මෙතන තමයි අන්තවාදීන් ඉන්නේ, මෙතන තමයි මේ මෙතන සිංහල බෞද්ධයෝ නැහැ කියලා මේ වෙන තැනකට තල්ලු කරා. අපි හොඳ සිංහල බෞද්ධයෝනේ. මේ පක්ෂයේ නායකතුමාගේ සිට මේ සියලුම අය ගත්තොත් එහෙම ගොඩක් අය ගත්තොත් හොඳ සිංහල බෞද්ධයෝ. නිකන් මේ බොරුවට බෞද්ධ දර්ශනය මත යන අය මිසක් මේ නිකන් කාඩ්බෝඩ් බෞද්ධයෝ නෙමෙයි. ඉතින් ඒ නිසා පෞගේ කාලේ වුණත් බාන්න බෞද්ධ පුනර්ජීවනය ඇති කරන්න මේ අවුරුදු 5 බලන්න අපි කොච්චර වැඩ කරාද කියන්නේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල් මගේ අර්ථය තිබුණා මම දුප්පත් පන්සල් 1500කට ලක්ෂ 5 ගන්න දුන්නා. ඔය අපි සීගිය මේ කොහෙද අනුරාධපුර මහ විහාරයේ ඉඳලා රුවන්වැලිසෑය වැලි අතුරේක ඉඳලා ඔක්කොම පටන් ගත්තේ ප්‍රතිසංස්කරණ අපේ කාලේ. දීගවාපියට කෝටි 80ක් විතර වෙන් කර අපි හදන්නේ. එතකොට ඔබතුමා දන්නවා මං හිතන්නේ මේ මේ අපි කොච්චර වැඩ කොටසක් මේ 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 ලංකාවේ බෞද්ධ මේ කුටිම කරන බෞද්ධ කටයුතු අමාත්‍යාංශ අධිකරේ අපේ ආණ්ඩුව කාලේ බුද්ධඝෝර ප්‍රමුඛත්වයේ දෙන්න මේ තීරණය කරේ අපේ ආණ්ඩු කාලේ. ඉතින් මේ මෙතරම් වැඩ කොටසක් කරා. නමුත් අර පහුගිය කාලේ ඇතිවෙච්ච දේවල් නිසා විශේෂයෙන් දැන් ඔය මේ ඔය දේශපාලනඥගේ ක්‍රියාකලාප සහ අන්තවාදී කණ්ඩායම් අපිත් සමග සිටීම නිසා මං කියන්නේ ඒකින් අපි අන්තවාදී කියනවනේ අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕනේ. නමුත් මේ සමහර හේතු නිසා අපිට මේ 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 පාඩු වුණා ඇත්ත වශයෙන්ම. ඉතින් සිංහල බෞද්ධ පදනම ගත්ත මේ පක්ෂයේ නායකතුමා මම හිතන්නේ මේ භික්ෂුන්ට මේ පිරිවෙන් අධ්‍යාපනය පවා ගෙනාවා. මම හිතන්නේ විශාල සේවාවක් කළා කියලා. මම හිතන්නේ ඊට දැන් ඔබතුමා පාසල් දරුවන්ට සුරක්ෂා ගෙනකොට ජයවික්‍රම පෙරේරා මහත්මයා ප්‍රධානත් දැන් බුදුපුත් සුරක්ෂා ගෙනාවා. මම හිතන්නේ විශාල සේවාවක් වුණාට ඒක මම හිතන්නේ කියනවනේ ඒක ජනතාව අතර ගියේ නැහැ. දැන් ගියා ආණ්ඩුව දැන් ඔබතුමාලා ඇමතිකම් දරපු ආණ්ඩුව ඔබතුමාගේ අමාත්‍යාංශයේ පිළිබඳව මේ සාකච්ඡා සභාවට පැමිණේ. සමහර දේශපාලන පක්ෂ අද ඔබතුමාලා හැරගින් තියෙන දේශපාලන පක්ෂ නායකයන් පවා එදා අපිට එක කියලා තිබ්බ මේ සාකච්ඡාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බොහොම ආදර්ශ අධ්‍යාපන අමාත්‍යාංශය කියලා ක්‍රියා කරනවා කියලා. ඒ වගේ යහපත් දේවල් වුණත් ඒක ජනතාව අතරට ගියේ නැති එකේ අඩුවක් තිබෙනවා. මම හිතන්නේ එන්නේ ඒ අඩුපාඩු නිසා එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂා කරන මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නවා. දැන් එන්නේ මේ වගේ අඩුපාඩු තේරුම් අරගෙන නැතුබන ව්‍යාපාර සලසුම් කරලා තිබෙනවද ගරු මාලිකම්තුනි ඉදිරියේද? ඔව් ඇත්ත වශයෙන්ම මේ පසුගිය කාලේ අපි ඉතින් යහපාලනය කරන්න ගිහිල්ලා අපි ප්‍රචාරයට වැඩිපුර මුදල් යෙදේ වෙන ඉස්සර අපි ඔය අපේ අමාත්‍යාංශයෙන් කරපු දේවල් ගත්තොත් එහෙම ඕවා ජනප්‍රිය කරන්න ගියා කරා නම් ප්‍රචාරණ කරා නම් මං හිතන්නේ බිලියන් ගණන් වියදම් කරලා ගියා ආණ්ඩු වගේ ඕවා ඔක්කොම සමාජගත කරන් තිබ්බා. ඉතින් අපිට ඒක අඩුපාඩුවක් වෙන්නේ නැති. නමුත් අපි ඕනට වැඩිය මේ යහපාලනය කරන්න ගින් වෙච්ච දේවල් තමයි. ඒ වගේම අපි කවදාවත් මේ අපිට කොච්චර පහර දුන්නත් අපි දෙමළ මුස්ලිම් ජාතිය හැම කෙනාගේම අනන්‍යතාව ආරක්ෂා කරා. සමහරවිට අපිව තල්ලු කරන්න හැදුවට එක්සත් ජාතික පක්ෂය විදිහට වෙන තැනකට අන්තවාදී තැනකට තල්ලු කරන්න හැදුවට අපි එහෙම වුණා කියලා අපි අපේ අපේ මේ අපිත් සමග ඉන්න අපේ පක්ෂයේ ඉන්න පක්ෂයත් සමග හිටපු සියලුම පක්ෂ සහ මේ විවිධ ජාතීන් අපි ආරක්ෂා කරන්න කටයුතු කරා. එහෙම වුණා කියලා අපි ඒකෙන් ඈත් වුණේ නැහැ. ඒකත් අපි කියන්න ඕනේ. අපේ නැවත විරාමයක් ලබා ගන්නවා. දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාරක් නේද? රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අඛිල විරාජකාරී වසමැතිතුම සමග අද මේ අප සාකච්ඡා කරන්නේ. ඔබතුමාට තවත් මෙතුමක් ලැබෙනවා ගරු මහලේ කම්තුමනි 0112 706 128 ඔස්සේ දැන් සම්බන්ධලා ඉන්නවා රත්නදානයේ සිට මල්ලිකා මහත්මිය. අයිබවන්. අයිබවන්. අයිබවන් ප්‍රශ්නය. මම මේ කතාන්නේ 70 වසරෙම කියලා මගේ දැන් වයස 78ක් වෙනවා. අපි එදා මෙදා වෙනකල් මේ එක්සත් ජාතික පක්ෂයෙන් වශයෙන් තමයි සිටිතු කරේ. දැන් මේ නැගලා තියෙන ඇටිවිටික සත්‍ය ගැන අපි හරි කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් වෙන වෙන බලවේග හදාන ගියාට මහ ජනතාව ඒක අනුගත කරන්නේ නැහැ. ඉතින් අපේ නායකතුමාට වික්‍රමසිංහ මහත්මයාට තියෙන්නේ කොහොම හරි මේකේ මොකද මහ ජනතාව ඉන්නවා ඉතුමත් එක්කලා මේ මහදුරකට නිවසන්දි වුණා. මම හිතන්නේ එතුමිය ප්‍රකාශ කරන් ආවේ මේ එක්සත් ජාතික පක්ෂය කිසිදු බලවේගයකට යන්න නැතුව මගේ ආරක්ෂා කරන යා යුතුයි කියලා අදහස් තමයි මතු වුණේ. මම දැන් මගේ දෙතෙන් තමයි ඔබතුමාලා නිතරම ක්‍රියා කරන යැත්තේ කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා යම කියන බිනෝ එකේ මේ අදහස්. අත වශයෙන්ම මේ මල්ලිකා මහත්මිය කිව්වා වගේ අපි උත්සාහ කරමින් ඉන්නේ මේ අපි හැමදෙනාම මේ කැප වෙලා ඉන්නේ. අපි මේ හැම යෙදෙන ප්‍රයඥයක්ම දරන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නත් එක්සත් ජාතික පක්ෂය අනාගත පරපුරට පවරන්න නම් මේ සියල්ල අපි ආරක්ෂා කරලා දිය යුතුයි අපේ ජීවිත මතින්. අපේ 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 සමාජයට අපේ සියලු කැපකිරීම් මතින් අපි ඒක කරන්න තමයි මේ කැප වෙලා ඉන්නේ මේ කියන එකත් කියන්නේ. අතට අපිතුමා පහුගිය දවස්වල දැන් අර දයානන්ද මහත්මයා හොරණින් කතා කළා කොහොම අර බිම් මට්ටමේ ශක්තිය තියෙන ඔබතුමාගේ නියෝජ්‍ය නායකතුමාට කියන අදහස ඉදිරිපත් වුණා. ඒ වගේම මට ආරංචි තිබෙනවා පළාත් පාලන ආයතන නියෝජිත මහත්වරුන්ට පක්ෂ මහලේ කම්වරය හැටිය ඔබතුමා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා අය කියලා. වෙනත් දේශපාලන පක්ෂයක ක්‍රියාධරයෙක් වුණොත්
යම්කිසි ව්‍යස්ථාව පක්ෂ ව්‍යස්ථානෝ ක්‍රියාකිරීම සිද්ධ වෙනවා කියලා. එවැනි ලියුමක් ලියන්න හේතුනේ ඇයි ගර්මාලේ කුමාරතුමා? අත්ව ශුද්ධනාන් ඒකට හේතුව දැන් අපි පක්ෂය නිසානේ අපි මන්ත්‍රීවරුනේ. එතකොට පක්ෂයේ පත් වෙච්ච මන්ත්‍රීවරු දහස් ගාණක් පක්ෂය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න ඕනේ. අපි පක්ෂ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න ඕනේ. එතකොට කවුරු හරි මේ පක්ෂ ව්‍යවස්ථාවෙන් පරිබාහිරව යනවනම් අපි ඒ පිළිබඳවත් මතක් කරලා දීම පක්ෂයේ මාලිකාවරය වශයෙන් මගේ යුතුකමක්. ඒ නිසා තමයි මම එතුමල්ලාවේ ඒ පිළිබඳව දැනුවත් කරේ. මොකද අපේ විතරක් නෙමෙයි මේ පක්ෂය, මේ හැමෝගෙම පක්ෂය. ඉතින් ඒ නිසා ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට පත් උනේ ඔය පුද්ගලයෝ හින්දා නෙමෙයි පක්ෂයේ හින්දා. පුද්ගලයෝ හින්දා විශාල ඡන්ද ප්‍රමාණයක් වෙනස් වෙන්නේ නැති. හැබැයි ඔයගොල්ලෝ සුවාදීනව ඉල්ලුවනම් මම සුවාදීන ඉල්ලුවනම් මම පත් වෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම පත් උනේ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ තියෙන ඒ උරුමය නිසා සහ එක්සත් ජාතික පක්ෂයේ තියෙන ගෞරවය නිසා තමයි ඒ අලියාගෙන් ඉල්ලන ඕන කෙනෙක් ජයග්‍රහණය කරේ. ඉතින් එහෙනම් ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා. මේ වගේ පක්ෂයේ ලාංඡනය පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් ඇති වෙලා තියෙන මොහොතක ඒ සියලුම දෙනා එකතු වෙලා පෞද්ගලික කිසිම කොන්දේසි විරහිතව පක්ෂය ආරක්ෂා කරන්න පෙනී හිටින්න කැප වෙන්න ඒගොල්ලන්ට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒ එසේ නොකරන්නේ නම් පක්ෂ විනය කඩකිරීමක් ලෙසයි අපි දකින්නේ. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් විදිහටයි අපිට කල්පනා කරන්න වෙන්නේ. ගර්මහලකම්තුමනි, දැන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහරලාට පක්ෂයේ අසමගියට හේතු වෙන කාරණා ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රකාශ කළා. මේ මෑත කාලේ විතර නෙමෙයි, මම හිතන ආණ්ඩු බලයේ තියෙනකොටත් ඉන් පෙරත්. දැන් එම අවස්ථාවලදී ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණයක් සමහරවල් තියෙනවා කියලා කියන මුත්‍ය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ අවස්ථාවේදී විනය පරීක්ෂණය නොගෙන නිර්දාශීලී පිළිවෙත අනුගමනය කර ඔබතුමන්ලා වර්තමාන වෙනකොට මේ ඡන්දයක් අභිමුව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාර්ලිමේන්තුවට මේ වගේ තරවට කිරීමක් කියෙම මොකක්ද අරමුණ, මොකක්ද අභිලාෂ? අත්වශයෙන්ම මේ ඔබට ඒකෙන්ම තේරෙනවා ඇති අපි ඒවකටත් අපි පුළුවන් තරම් බැලුවේ විවිධ මතවාද තිබුණට අපි පුළුවන් තරම් මේ එක්කෙනෙක්වත් පක්ෂයට පිට යන්නේ නැතුව ආරක්ෂා කරගෙන යන්නනේ. නැත්තම් අපිට දැන් ප්‍රේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ලලිත් අතුරම්බුදි මැතිතුමා, ගාමිසානායක මැතිතුමාලා එළියට දාපුවම පක්ෂය කොච්චර දෙදරීමට පත් වුණාද කියන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ කාලේ රුක්මණසේනායක මැතිතුමාව ඇතුළු කණ්ඩායමක් එළියට දැම්ම. නමුත් මේ වෙලාවෙත් එහෙම කරන්න තිබුණා. කරලා තියෙන අපි යම් යම් ප්‍රාථමික දේවල් කරා. අපි සමහර අයට මේ ඉන්ක්වයරිස් දැම්මා, කැඳෙව්වා, කෘත්‍යාධිකාරී මල්ලෙන් අයින් කරා, මේ දේවල් කරා. නමුත් අපි බැලුවේ කොහොම හරි මේ කවුරුවත් කැඩෙන්නේ නැතුව එකතු කරගෙන යන්න. හැබැයි ඉතින් අපිට ඒක ඒ අවසාන අවස්ථාව දක්වා යන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම අපි කිව්වොත් අපිතුමාර පක්ෂයේ ඉතිහාසය ගැන යමක් කිව නිසා ද ඉතිහාසයේ ඒ බෙදීම් ඇති වෙලා පක්ෂය කඩාගෙන ගිය අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය නැටුන්නේ නැහැ. දැන් අපි කිව්වොත් නමුත් අපි දන්නවා රාජාලියා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහි වෙනකොට ලලිත් අතිලම්බුදින මැතිතුමා, ගාමිණීසාන මැතිතුමා වගේ මැතිතුමාගේ දිස්ත්‍රික් නියෝජනය කරපු ජී.එන්. ප්‍රේමදන්ත වගේ මහත්වරු ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා වෙනම ඡන්දෙලිම මිතන් ලක්ෂ 10ක් වගේ ප්‍රමාණ එක්සත් ජාතික පක්ෂයේ සමාජය ඇතෙන්ට ගියා ගුණ වුණා. නමුත් පක්ෂය ආරක්ෂා වුණා. නමුත් කනගාටු දාතය තමයි එදා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ගමනට බාධාවක් වුණේ නැතන. ඒ එදා ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂයේ නායකයිටි එදා තමයි ඒ රාජ්‍යාලය බිහිවීමත් එක්ක ඒ පක්ෂයේ පරාජය වීම ආරම්භ වුණේ කියලා බොහෝ දෙනෙක් කියන්නේ. එතකොට දැන් එදත් පක්ෂයේ ආරක්ෂා වුණා. දැන් අද ඔබතුමාල කොතරම් උත්සාහ ගත්තත් එකට ආ යුතුයි කියලා දැන් පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාත්ව කණ්ඩායමක් වෙන් වෙලා තියෙනවා. මේ වෙන්වීම එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට අභියෝගයක් වෙන්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට කෙටි කාලිනව මේක අභියෝගයක් තමයි. මොකද මේ කෙටි කාලිනව කියන්නේ එක්සත් ජාතික පක්ෂය දැන් ඊළඟ මැතිවරණය අපිට මේ පෙනි ජයග්‍රහණය කරන්න හැකිව තිබියදී, ආණ්ඩුව මෙතරම් අප්‍රසාදයට පත් වෙලා තිබියදී, මේ අපි කොතරම් එකතු වෙන්න උත්සාහ කරත් අපිට එකතු වෙන්න පුළුවන්කම නොලැබීම නිසා මේකේ වාසිය දෙන්නේ කාටද? මේකේ වාසිය දෙන්නේ ආණ්ඩුවට. ඒකනේ අපි මේ සියලු කොන්දේසි විරහිතව අපි මේ ඉල්ලීම් කරනු ලැබුවේ අපි එකතු වෙමු කියලා. අපේ තනතුරු ගන්න කියලා අපි කිව්වේ. මාලේකම්කම අරගෙන දෙන්න, අරගන්න විවිධ මේ වලට ඉල්ලීම් වලට අපි එකඟ වෙන්න කටයුතු කරේ. අපි සෑහෙන පස්සට ගිහිල්ලා. නමුත් ඒක අපිට කරගන්න බැරි නෝ. ඉතින් දීර්ඝ කාලිනව අපිට හිතන්න වෙනවා මේ මැතිවරණයෙන් පස්සේ ආපහු එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරගෙන අපි අපේ පක්ෂය මේ නැවතත් ප්‍රතිසංවිධානය කරගෙන
අපි ඊළඟ 2025 මැතිවරණයට අපි ගිහිල්ලා අපි ජයග්‍රහණය කරන්න අපි වැඩපිළිවෙල හදනවා. යම් කෙනෙක් හිතන්න බෑද දැන් කරු මහලිකම්තුමන දැන් අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හැටි ඉදිරිපත් වෙන්න අවස්ථාව සලසා දුන්නෙත් සාකච්ඡා කරලා 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 අවසන් මොහොතේ. අවසන් මොහොතේ ගතයරපත් වෙනා ඔහුට දෙන්න ඕනේ කියලා. දැන් කෙනෙක් හිතන්න බෑද නම විරද්දෙන් තව දින කීපයක් තිබෙනවා. මේ අවස්ථාවේත් මේ මොනවාරි කරලා අවසන් මොහොතේ අවසන් නිමේෂයේදී මේ කට්ටිය එකතු වෙයි කියලා යම් මේ ධනාත්මක සිතුවිල්ල ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ. ඇත්තටම තාමත් අපි එහෙම ඉන්නේ. තව දවස් දෙකක් විතර තියෙනවානේ. ඉතින් එකම දේ අන්තිම මොහොතේ දෙන එක නෙමේ ප්‍රශ්නේ. දැන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දුන්නේ නාම යෝජනා කැඳවීමට පස්සේ. චන්දිකා මැතිනියට සිරිමා බණ්ඩාරනායක මැතිනිය දුන්නේත් එහෙම තමයි අවසාන මොහොතේ. ඒ වගේම මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනාධිපති ධුර අපේක්ෂකම දුන්නේ විසුර හැල්ලක් දින කීපයක් ගියාට පස්සේ මාසෙකමාරයි. සමහරට අන්තිම දින වේක තමයි වඩා වාසි ගොඩක් අය ඇදන් ගියා නම් තව තව ඡන්ද කැඩෙන්න පුළුවන්. අපි කරන කතා වලින් සහ විවිධ දේවල් වලින් අඩුපාඩු වෙන්න පුළුවන් අපි ඇතින්. ඉතින් ඒ නිසා මේ අන්තිම දිනේ කියන්නේ මේ ප්‍රශ්නේ වුණේ. දැන් ගිය ජනාධිපතිවරණේ ගත්තොත් එහෙම මේ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්න නම් රාජපක්ෂ මැතිතුමාලා විරෝධී බලවේග ඔක්කොම එකතු කළ යුතුව තිබුණා. එතකොට ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ නායකයෝ අපිත් එක්ක සන්ධානගත වෙන්න එකතු එකඟ වෙලා තිබුණා. ඒ එකඟ වීමේදී මේ බොහෝ බලවේග අපිත් එක්ක එකතු වෙලා යා හැකිව තිබුණා. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. ඒ ගමනේදී අපේම කණ්ඩායම් සමහර අය ඒකට විරුද්ධව පක්ෂ තුනින් අපි ඉස්සෙල්ලා අපි අපේක්ෂකයා තෝරලා ඉන්න ඕනේ කියන මතේ හිටියා. ඉතින් කොහොම හරි ඒවා ඇදෙද්දි මේ අපේ අසමගිය පේද්දි මේ ප්‍රශ්නේ එද්දි අපිට තිබ්බේ සන්ධානේ හදලා ඊට පස්සේ අපි ඔක්කොම එකතු කරලා මේ සන්ධානේ හැදුවට පස්සේ සියලු බලවේග අපි එක හිට ගන්නවනේ එකට. ඊට පස්සේ අපි අපේක්ෂකයා තෝරන්නයි අපිට උවමනා තිබේ. නමුත් අපිට ඒක ඕනේ විදිහට කරගන්න බැරි වුණා. ඇත්තටම අපි කිව්වත් තර වේ අසමගියක් තියෙන තැනකට එන්නේ නැහැ නේ. තවත් දේශපාලඥ හෝ නායක බලවේග අසමගිය පේනකොට එන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ පසුබිමක් කළා. එහෙදී තේරුම් ගත දෙයක් තමයි සිංහල බෞද්ධ ඡන්ද පදනමට යම් ආකාරයක බාධා නැත්නම් අඩුවක් වෙලා තිබෙනවා කියන එක. ඒකට හේතු වැටියට ඒ කොමිටිය මං හිතන්නේ කියලා තිබුණේ මේ යම් යම් ප්‍රකාශ ඔබතුමාලගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්‍රබලයන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ නිසා බෞද්ධයන් කලකිරුණා ඡන්ද දෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ දැන් එන්නේ ඒ දැන් මහලේකම්වරයා හැටියට එදා ජනාධිපතිවරණයේ ඒ අඩුපාඩු නැත්නම් ඒ පරාජයට මූලික වෙච්ච හේතුව දකින්න ඒ පමණද නැත්නම් තවත් අඩුපාඩු දකින්නවාද? ඇත්තටම අපි යම් යම් ප්‍රකාශ නිසා බරපතල මේක සිංහල බෞද්ධ රටක් නේ. ඇත්තටම මේ සිංහල බෞද්ධ රටේ විවිධ ආගම් විවිධ සංස්කෘති උප සංස්කෘතීන් එක්ක ජීවත් වුණා. මම හැමතිස්සෙම කියන්නේ අර මොහිදින් වෙග් මහත්තයාගේ සින්දුවක් තියෙන අපේ දන්සැල් වල දාන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ මුස්ලිම් ජාතිකයේ සින්දුව දාන්නේයි. අපිට අනන්‍ය වූ මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් හැමෝගෙම මේ අනන්‍යතාවත් ආරක්ෂා කරන මේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වෙන්න අපිට පුළුවන්කම ලැබුණා. හැබැයි ඒක හරියට වටහා ගත්තේ නැතුව සමහර අය මේ විවිධ අර්ථකථන කරන්න ගිහින් අපේ සිංහල බෞද්ධ ඡන්ද අපිට කැඩලා ගියා එක පැත්තකින්. තව පැත්තෙන් අපි ගිය ජනාධිපතිවරණය මම විශ්වාස කරන්නේ අපි ඒ කොටස් වලට ආමන්ත්‍රණය කරේ නැහැ. මොකද මේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙන ගියේ අතර වොක්සෝල් වීදියේ ඒ දේශපාලඥයන් විසින් අපිට සිරිකොත්තේට අපි පුළුවන් තරම් උත්සාහ කරා ගන්න අපිට ඒක බැරි වුණා. ඒකෙදී වුණෙත් අත් වශයෙන්ම විවිධ ඒ ගෙනිච්ච මැතිවරණ ව්‍යාපාර එක එක කණ්ඩායම් වල තරුණ කණ්ඩායම් වලට අපි කතා කරන්න ඕනේ. සිංහල බෞද්ධ පදනම එක්ක අපි කතා කරන්න ඕනේ. ඒකට අවශ්‍ය නායකයෝ තැන් වල යොමු කරන්න ඕනේ. ඊට අමතරව විවිධ මැදපන්තියට අපි කතා කරන්න ඕනේ. විවිධ හැම කණ්ඩායමකට අපි මේ කතා කරලා ඒ හැම ඡන්දයක්ම ගන්න ඕනේ ජයග්‍රහණය කරන්න. නැතුව එක්සත් ජාතික පක්ෂයේ හાર્ඩ් කෝ එක විතරක් අරන් දිනන්න බෑ ජනාධිපති වෙන. 20 25 දිනන්නත් බෑ. දිනනවා නම් දිනන්න අර හැම බලවේගයක්ම එකතු කරගන්න ඕනේ. විශේෂයෙන් මැද ඡන්ද, මැදම පාන්තිකයන්ගේ ඡන්ද, තරුණ ඡන්ද, ඒ අනිකුත් ජාතීන් ඡන්ද මේ ඔක්කොම හරියට දිනා ගන්න වැඩපිළිවෙලක් හැදුවොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම පහුගිය ජනාධිපතිවරණය ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ විශාල පරාජයක්. ඒකෙන්දර වඩා සාපේක්ෂව මම හිතන්නේ මේ විශාල වශයෙන් පරතරයකින් පරාජයට පත් වුණා. දැන් ගරු මහලේකම්තුමේ ඒ අඩුපාඩු දැකලා මහ ඡන්දෙට
ඔබතුමාලා ඒ මධ්‍යම පාන්තික ඡන්ද ලබා ගන්න ඔබතුමා කියන්නේ ඒ ශේෂ්ඨයන් ඡන්ද ලබා ගන්න දැන් කොළඹ දිස්ත්‍රික්ක විශ්ව විද්‍යාලය ගත්තොත් දැන් මම හිතන්නේ මෙවර මහා ඡන්දට සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි බලවේගයේ හරහා කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කරනවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබෙන බව දැක වාර්තා කරලා තිබුණා. එතකොට කොළඹ දිස්ත්‍රික්කයට ශක්තිමත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රය සකස් කිරීමේදී මහලේකම්වරයා හැටියට පක්ෂයේ ප්‍රධානියෙක් හැටියට මොන වගේ කණ්ඩායම් යොදන්නද ඔබතුමා අපේක්ෂාව තියෙන්නේ? අපි උත්සාහ කරනවා අපේ නාම යෝජනා පත්‍රවලට ඔය සිංහල බෞද්ධ පදනමක් තියෙන, ඒ වගේම හැම තරාතිරකම හැම කොට්ටාසයම නියෝජනය වෙන අපේක්ෂකයන්ට අපි නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උගත් බුද්ධිමත් දැන් අපි එක අපේ අජන්ත අපේ කවුද මේ මහාචාර්යතුමිය ආචාර්ය අජන්ත පෙරේර අජන්ත පෙරේර මැතිතුමිය වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වර ඉල්ලනවා කොළඹ දිස්ත්‍රික්කෙන්. ඒ වගේම තවත් විවිධ ක්ෂේත්‍රවල ඉල්ලනවා. දැන් කොළඹ විතර නෙවෙයි ගොඩක් ප්‍රදේශවලත් ඉල්ලනවා. අපි අර අර මේ ආණ්ඩුව වගේ විද්වතුන්ට නැත්තම් අර මොකද වියත්මකට දෙනවා කියලා දැන් නාම යෝජනා මණ්ඩලයෙන් එළියට දාන වැඩ පිළිවෙල නෙමෙයි. අපි ඇත්තම මේ හැම ශේෂ්ත්‍රක්‍රම නියෝජනය වෙන අයට දෙනවා. දැන් පක්ෂ නායකවරයා ඡන්දේ ඉල්ලනවද නැද්ද? එතුමත් ඉල්ලනවා. ඒ වගේම මේ අනිකුත් ඒ සියලුම නායකින් ඉල්ලනවා. දැන් මං හිතන්නේ දයගමගේ මැතිතුමාලා වගේ අය පවා කොළඹින් මේ සැරේ ඉල්ලන්න රවි කරුණායක මැතිතුමාලා මේ ගොඩක් අය ඉන්නවා ඉල්ලන්නේ. අපිට තවත් හැමතැනක් ලැබෙනවා 011 2706 128 ඔස්සේ අම්පාරේ සිට දැන් සම්බන්ධලා ඉන්න ඔබේ රත්න මහත්මයා අයබුවන්. ගරු මහලේකම්තුමනි ඔබතුමාගේ හයියෙන් කතා කරලා හොඳයි ඇහෙනවා මදි. හරි මහලේකම්තුමනි හලෝ මහලේකම්තුමනි ජනාධිපතිවරණයට පෙර ඔබතුමාලා පොරොන්දු වුණා ටැප් පරිගණක ලබා දෙනවා කියලා පාසල් දලුවන්ට. ඉතින් දෙමාපියෝ ගොඩක් බලාපොරොත්තුයක් හිටියා ඔබතුමාට ගියන 400ක් ඒ තරම් වෙන් කරගන්නත් පුළුවන් වුණා. නමුත් ඔබතුමාට ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වුණේ ඇයි? අන්නේ කාරණයක් ජනාධිපතිවරණය පරාජය වීමට හේතුවක් නා නේද? ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රකාශ කරා මැතිවරණය කල් දාන්නේ නැහැ පවත්වනවා කියලා. මේ මැතිවරණය. ඉතින් යම් පිරිසක් කියනවා මෙහෙම කරන්නේ මේ කල් යන්න අඬුවට අවාසි වෙන නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් මැද්ද හරි මේක පාසන් තීරණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ අදහසකුත් දැනගන්න කැමතියි. අත වශයෙන්ම ටැප් පරිගණක ලබා දීම අනාගතයට අපේ දරුවන්ව ගෙන යන්න ඇති කරපු ක්‍රියාමාර්ගයක්. මේ ටැප්පරිගෙන ලබා දීම දැන් මම දන්න විදිහට මේ ආණ්ඩුවත් අනුමත කරලා දැන් මේ කටයුතු සිද්ධ වෙමින් යනවා. මම හිතන්නේ ළඟදිම අපි කරපු විදිහටම නොවුණත් මම දන්න විදිහට වෙන විදිහට ඒක ලබා දෙන්න කටයුතු කරයි. දැන් බලන්න මේ වගේ කොරෝනා වගේ වෛරසය ආපු මේ වසංගත අවස්ථාවක අපි උසස් පෙළ ලංකාවේ සියලුම දරුවන්ට ටැප්පරිගෙන ලබා දෙන්න තමයි සැලසුම් කරලා මුදල් වෙන් කරලා ඔක්කොම කරේ. දැන් බලන්න අද ඉස්කෝලේ වහලා තිබුණත් මේ ටැප්පරිගෙනක ලබා දීලා අපි ගෙනිච්ච වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් අද ඉස්කෝලේ වැසීම ප්‍රශ්නයක් නෙමෙයි. අපිට පුළුවන්කම තියෙනවා දරුවන්ට gedara sita tap පරිගණකෙන් මේ සියලු පාඩම් මේ නැත්තං ඒ සියලු අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අද මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මගේ සහෝදරී ඉන්න විශ්වවිද්‍යාලයක ඕස්ට්‍රේලියාවේ කථිකාචාර්යෙක් විදිහට ඒ ඕස්ට්‍රේලියාවේ රටේ අද මේ ක්‍රියාත්මක වෙනවා. ඉතාලිය ගත්තොත් එහෙම කොරෝනා වෛරසය තියෙනවානේ. මේ කොරෝනා වෛරසය තියෙද්දි දරුවන්ට පාඩම් ඒ අධ්‍යයන කටයුතු සිද්ධ වෙන්නේ ටැප් පරිගණකේ. චීනයේද ලංකාවට අපි කට්ටියටත් මම හිතන්නේ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඉතින් අපි මේව අනාගතය දැකලා දාපු ඒවා. ඉතින් අම්මා මම කැබිනට් පේපර් 13ක් දාලා තමයි මේ අනුමත කරගත්තේ මේ ටැප් පරිගණක ලබා දීම. ඒකට ගොඩක් බාධා කිරීම ආවා. අපි ඒත් අතහැරියේ නැහැ. ඔබ දකින්න ඇති එදා ටැප් පරිගණක දෙනවට මට කොච්චර ගැහුවද කියලා බලන්න. මම මේ හොරකම දූෂණය නවත්තල ඉවරලා වවුචර්කමේ දාපුවා මාව කොමිසමට අරන් ගියා. ඊට පස්සේ දැන් වර්තමානෙත් වවුචරය මේ ආණ්ඩුවත් පිළි අරගෙන තියෙනවා. ඒ වගේම සුරක්ෂා දරුවන්ට ලබා දෙන රක්ෂණය අද හැම දරුවෝ 145ට මේ 102ක රක්ෂණය කරලා තියෙන්නේ අපි. ඒවා ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම ටැප් පරිගණකුණත් දැන් මේක අද මේ අවශ්‍යතාවය පේනවනේ. අපි කොච්චර අපිට කොච්චර ඒවා කිව්වද අර කඩුවේ මේ කඩුවේ තියෙද්දි ටැබ් ගේන්න යනවා කියලා. අපි පහුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශෙන් ළඟම පාසල හොඳම පාසල මගේ ව්‍යාපෘති අර්ථි ගොඩනැගිලි 2000ක් ඇදුවා. අපි වැසිකිලි පද්ධති 45000ක් ඇදුවා. ලැබ්ස් 3000ක් දුන්නා. ඒ වගේම 160යි තිබුණේ මේ රටේ පාසල් 10 දැන් විදුලිය අපි 90% දක්වා වැඩි කරා.
මේ සියලුම දේවල් කරමින් ගුරුවරු 25000ක් බඳව ගත්තා. විදුහල්පතිරු 6000ක් බඳව ගත්තා. අධ්‍යාපන පරිපාලනසේ ගුරු අධ්‍යාපන 2000කට වැඩි බඳව ගත්තා. මේ සියලුම දේවල් දෙන අතර මේ ඩිජිටල් පන්ති කාමර දුන්නා. අදටත් ඩිජිටල් පන්ති කාමර හඳුන්වා දෙන්නේ අපි දැන් ගොඩක් බාන කුරුණෑගල විශ්වවිද්‍යාල පාසල සම්පූර්ණ හැම පන්ති කාමරයක්ම ඩිජිටලයිස් කරලා තියෙනවා. එතකොට ටැප් පරිගණකත් ඒ දියුණුවේ මේ දියුණු තාක්ෂණයත් එක්ක යන ගමනේ අපි ගත්ත ක්‍රියාමාර්ගයක්. ඉතින් මේවා සමහර මිනිස්සුන්ට මේවා කල්පනා වෙද්දි මේවා තේරුම් ගද්දි කල් ගිහිල්ලා. දැන් අපි පහුගිය දවස්වල මේ ජනවාරි මාසේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වනේ මේ කොරෝනා වසංගති සම්බන්ධයෙන්. ඔබතුමාලා මගේ Facebook එකට ගිහිල්ලා බලන්න, page එකට ගිහිල්ලා බලන්න, අකිල රත්කාසන් කියලා page එක ගන්න. ඒකේ තියෙනවා මම ජනවාරි මාසේ කරපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාව. ඒකේ මේ වෙන දේවල් ඔක්කොම කිව්වා. අපි මොනවද අනුගමනය කරන්න ඕනේ? මේක මේ සරලව ගන්න එපා. මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා මිලියන ගාණක් මේ වසංගතෝලින් මිය ගිහින් තියෙනවා. මේවා මේ ආණ්ඩුයවත් සත පහකට ගණන් ගත්තනේ. අද දැන් ඔක්කොම මේ අපේ මේ ජනතාවගේ අපේ දරුවන්ගේ ජීවිත මේ අවධානම ලක් කරලා තියෙනවා. ඉතින් දේශපාලඥයෝ කියන්නේ අපි අනාගතය දැකලා අනාගතය ගැන හිතලා අපි වගකීමකින් වැඩ කරන්න මේ ජනප්‍රිය සංස්කෘතියෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ජනප්‍රිය වෙනවා එක එක කාලේ එක එක රැලි තියෙනවා. එක එක ජනප්‍රියති කන් තියෙනවා. ඒ රැලියෝ එල්ලෙන්නේ නැහැ මම දේශපාලඥෙක් විදියට හෘදය වෙනුවෙන් පෙනී හිටලා බැයි නම් ගෙදර ඉන්නවා. ගෙදරින්ලා අපේ වැඩක් කරනවා. ඒකයි අපේ අනිත් අයගේ සාමාන්‍ය මේ ඔය එක එක හැමතිස්සෙම මෙහෙට යන අයගේ වෙනස. තව ප්‍රශ්නයක් අහුවාර මේ ඡන්දේ කල් දාන දන්නවා. ඡන්දේ කල් දාන එක සම්බන්ධයෙන් ඉතින් අත්ත වශයෙන්ම මේ වැනි තත්ත්වයක් තුළ ඡන්දයක් කරන්න පුළුවන්ද කියන එක ඒ මැනීම කළ යුත්තේ අදාළ අංශ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මම සෞඛ්‍ය අංශයේ ප්‍රධානියා නෙමෙයි. මම දන්නේ අනාගතයේ කොච්චර අපේක්ෂා කරනවද කියලා මේ කොරෝනා වෛරසය වැළඳීමේ ශීඝ්‍රතාවයේ පැතිරීම මේ හැම දෙයක්ම අධ්‍යනය කරලා හැබැයි මේක කරන්න. ඉතින් එහෙම අධ්‍යනයක් කරලා එහෙම ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් කියයි මේ මැතිවරණ වලට අපි බයයි කියලා. අපි එහෙම නැහැ. අපි ඕනම තත්යකට මුහුණ දෙන්න ලෑස්ති. ඒ වගේම මේ තත්ය මේ තවදුරටත් උද්ගත වෙනවා නම් අපිට ඡන්දයක් කරන්න බැරි වෙයි. හැබැයි මේ தත්ත්වයේ පාලනය කරන්න පුළුවන් නම් ඡන්දයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ අපි අර නිකන් අර හොඳ දෙයට හොඳ කියනවා නරක දෙයට නරක කියන. දැන් ඔබට මතක ඇති මම අධ්‍යාපන අමාත්‍යරයා කාලේ සහරාන්ගේ බෝම්බේ ආපුවම පාසල් යම් කාලයකට වහලා ඉතාමික්මනේ පාසල් ඇරියා. මොකද දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන නිසා. මට ඕකට දිගට හරහට ගැහුවානේ. මට මන් දැක්ක Facebook වල දාපුවා මේ මම ආරක්ෂා අපි ආරක්ෂාව තහවුරු කරගෙන ගන්න පුළුවන් හැම ආරක්ෂක පියවරක්ම අරගෙන රජයක් විදියට අපි පාසල් ටික පටගාලා ඇරියානේ. හැබැයි මේ කොරෝනා වෛරසයේ ප්‍රශ්නේ ආපු වෙලාවේ ඒ වෙලාවේ දේශපාලනේ ඔක්කොම මේ ඒකට විරුද්ධව අපිට පහර දුන්නානේ. හැබැයි කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ආපුවම මේ පාසල් ආපුවම මං කිව්වා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ පාසල් වැහිීමේ මේ වැහිීම හොඳයි කියලා මම කිව්වා. මොනවත් හින්දා නෙමෙයි අපි මේ රටේ මිනිසුන් වශයෙන් පුරවැසියන් වශයෙන් දේශපාලඥයෝ වශයෙන් හැම එකටම විරුද්ධ වෙන්නයි හැම එකටම යස් කියන්නයි නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. හරි දෙයට හරි කියන්නේ වැරදි දෙයට වැරදි කියන්නේ. ඒකයි අපි මේ දේශපාලනය කරද්දී ෆැලිය වලට යන්නේ නැත්තේ. අපි දේශපාලනය කරද්දී කොන්ද කෙලින් තියාගෙන අපි කෙලින් හිටගන්නේ සත්‍ය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මේ රටේ අනාගතය දකින්න ඕනේ අපි. මේ රටේ දේශපාලඥයෝ අපි නායකයෝ නම් අපි යම් යම් මට්ටමේ නායකයෝ නම් අපි රටේ ජනතාවට ලොකු ගමනක් ගෙනිය යුතුව තිබෙනවානේ. ඒ ගමන ගෙනියන්න පුළුවන්ද නැද්ද කියලා අපිට අපේ හෘද සාක්ෂියට එකඟව අපේ දේශපාලඥයන් ගැන අපිට මේ මැනීමක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි මම කටයුතු කරන්නේ. අතන ඔබතුමා ජාතික ජෝන් පෙරමුණ හරහා දේශපාලනට වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ඉඳලා අධ්‍යක්ෂින් ඇතුව අධ්‍යක්ෂ ජාතික පක්ෂ වගේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මහලේකම්වරයා හැටියට කටයුතු කරනවා. දැන් මම හිතන්නේ ජාතික ජෝන් පෙරමුණේ උදවිය පරණ සමාජික කියන ප්‍රතිමා එහි නායකත්ව දරන කාලේ බොහොම හොඳට මේ යෝන් ප්‍රමුණේ ක්‍රියාකාරීත්වය දුටුවා කියලා. දැන් වර්තමාන ප්‍රතිමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා. අපි දන්නවා ප්‍රතිමාගේ පක්ෂීය යාන්ත්‍රණය අනුව ප්‍රධාන වශයෙන් මේ ආසන මට්ටමින් ක්‍රියාත්මක නියන්ත්‍රණයක් තියෙන ජාතික යෝන් ප්‍රමුණ තියෙනවා. එතකොට මේ ලක්මණිතා සංවිධානයක් තියෙන ප්‍රධාන ශාඛා සමිතිය තියෙනවා. ඒ ජාලය සකස් විය යුතුයි. ගර් මහලේකම්තුමනි, දැන් වර්තමානයේ අභියෝගාත්මක අවස්ථාවක මෙන්න මේ ශාඛා සමිති ලක්මණිතා සහ යෝන් ප්‍රමුණ බලගන්වන්නට එක්සත් ජාතික පක්ෂයේ අද ශක්තිය තිබෙනවද ගම්මට්ටමේ? තිරාන් මට මේ ලැබුණේ හරි කටු ඔටුන්නනේ ලැබුණේ හරිම අමාරු කාලෙකදී මේක ලැබුණේ ඔක්කොම දාලා ගියාමනේ. දැන් ගිය පළාත් පාර්ලිමේන්තුවේ හොතටම පැරදුනාට පස්සේ කබීර් නසීම් අපේ හිට මහලිකම්තුමා අතෑරලා අයින් වුණාට පස්සේ මහලිකම්කම මට බාර ගන්න උනේ.
ඉතින් ඒ කියන්නේ මේ මං බාර ගන්නත් ඉතා කෙටි කාලයයි හරියට ගත්තොත් එහෙම මේ 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 අවුරුද්දකුත් මාස ගාණක්නේ. ඉතින් එතකොට එතන ඉඳලම ප්‍රශ්න දින 52 ආවා. ඊට පස්සේ දැන් මහමැති මේ පළාත් පාලන මැතිවරණය පරදුනාට පස්සේ මාස 3-4ක් යනකම් අපිට ආයෙ සංවිධානය කරන්න බෑනේ. මේ වැටෙන වැටිල්ලට ඊට පස්සේ අපි හිමීට ආරම්භ කරා. ඔබ දකින්න ඇති කළුතර සිරිකොත ගමඩ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මේක මම දිස්ත්‍රික්කේ හැම දිස්ත්‍රික්කෙම ක්‍රියාත්මක කරලා මිනිසුන් පුබුද්දවලා මේ හැම දිස්ත්‍රික්කෙම ඉන්න නායකයෝ ගිහිල්ලා ඒ ගම්වල නැවතිලා සංවිධානය කරලා අපි ගන්න හැදුවා. මේකට සමහර අය විරුද්ධ වුණා. මේක සම්මොන්න කකුලෙන් ඇදපු දැන් මේක ඇත්තටම මට මතකයි ඊට කලින් මොකක්ද ගමින් ගමට ගියාද ගමින් ගමට දොරින් දොරට ඒක ගියා ඒකත් අසාර්ථකයි ඔව් ඉතින් මේ මේ සිරිකොත ගමට වැඩසටහන ඒ කරපු දැන් වල සාර්ථක වුණා නමුත් ඒක අරන් යන්න දරුණා නෑ ඒකද සිරිකොත ගමට වැඩසටහන මුළු කලිතුර දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ආවරණය කරා ඒ විතරනේ සමාජික පත් විශාල ප්‍රමාණයක් මේ අලෙවි කරන්න පුළුවන්කම ඊට පස්සේ අනුරාධපුරයේ තමයි සිරිකොත ගමට වැඩසටහන දාලා තිබුණේ. නමුත් අපිට මේක කරගන්න දුන්නේ නැහැ ගොඩක් අය. ඕකට මම ඌවා කියන්නේ නැහැ දැන් වැඩක් නැහැ කියන්නේ. නමුත් ඒක ලංකාව පුරාම ක්‍රියාත්මක වුණා නම් කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැතුව අපි හැම ගමකටම ගිහින් ගෙවල් ගානේ ඇවිදලා ඒ ජනතාවක ජීවත් වෙලා දවස් දෙකක් නතර වෙලා මොකද මට මතකයි මම මේ කැම්පස් එන්නත් ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලෙන්නත් ඉස්සෙල්ලා ওই වගේ වැඩසටහනක් අනුරාධපුරයේ කරා. අනුරාධපුරයේ නෙමෙයි මේ හම්බන්තොට දිස්ත්‍රික්ක කර ගාමිණී අතුගොල්ලෙ මැතුමයි ඉන්න කාලේ අපි ගිහින් ඒ නතර වෙලා දවස් ගණන් ඉඳලා ගෙවල් ගාන ගිහින් ජනතාව එක්ක ප්‍රශ්න කතා කරලා ගැටළු හඳුනගෙන විසඳුම් මේ මේවා කරමින් එහෙම ගමනක් ගියා. එතකොට ඊට පස්සේ ඔබට මතක ඇති ඒක ඒ වැඩසටහන් ආරම්භ වෙලා එනකොට දින 52 අපි ආණ්ඩුව පැහැරගත්තා. එතකොට අපිට විශාල අභියෝගයක් ආවා. ඒ කාලේ අපිට ජනතාව පිළිගස්සන්න වුණා. අමාරු වෙලාවක අපි වැටිච්ච වෙලාවක ඔබ දකින්න ඇති කොල්ලු පිටියේ තිබුණා ජන රැළිය. ඒක මගේ නායකත්වයෙන් මම ලංකාවේ අපේ සංවිධායකරු මන්ත්‍රීවරුගේ උදව්වෙන් අපි ඔක්කොම ගෙනල්ලි වරලා ඒක කොල්ලු පිටියේ ජන රැළිය කරා. හයිඩ් පාක් පිටියේ ජන රැළිය කරා. ඒකත් අපි වැටෙන්නේ නැතුව විශාල සෙනගක් ගෙනල්ලා කරා. අවසාන අභියෝගය තිබුණේ පළවෙනි වතාවට නිදාසෙන් පස්සේ අපේ පක්ෂයේ පිහිටවීමෙන් පස්සේ ගෝල් පේස් පිටිය පුරවලා තිබුණේ නැහැ. අපේ මේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලත් ගෝල් පේස් පිටිය පෙරෙව්වේ නිමාඩු දිනයක මැයි දවසක. ඒත් මුළු ඔක්කොම මේ වතු කම්කරු සියලුම දෙනා ගෙනල්ලා අපි තීරණය කරා නෑ මේ ගෝල් පේස් පිටිය පුරවලා අපේ බලය පෙන්වන්න ඕන කියලා. බොහෝ අය විරුද්ධ වුණා මේකට. ওই නායක ගොඩක් අය විරුද්ධ වුණා. මම අපේ පක්ෂේ නායකතුමාට කිව්වා නෑ සර් මේ වගකීම ගන්නම් කරුණා කරලා මේක අපිට දෙන්න මේ අවස්ථාව සෞඳ දිනයක සෙනඟ ගිනව කියන එක අමාරු වැඩක්. නමුත් අපි අභියෝගය අරගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනල්ලා ගෝල් පේස් පිටිය පිරි ඉතිරි යන විදිහට පිරෙව්වා. ඒකට මම නායකත්වයේ දුන්නා. ඒකෙන් පස්සේ තමයි පහුවෙන්දා ඔය මැති අමතුරු අපේ පාර්ලිමේන්තුවේ බැලන්ස් එක හදාගන්න බැරුව 5 දිනක් ආවේ. ඔය ඉන්දික බණ්ඩාර මැතිතුමාලා සෙට් එකක්ම ආවේ. සොයිස මැතිතුමාලා ලක්ෂ්මන් සෙනරත් මැතිතුමාලා මේ ඔක්කොම ආවේ. ඒකෙන් පස්සේ ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ මෙජොරිටි හදාගත්තේ. බහුතරය හදාගත්තේ. ඉතින් අපේ වක්කීම අපිට පුළුවන් විදිහට කරා. මේ පක්ෂයට අපි පුළුවන් විදිහට අපි කැප වෙලා වැඩ කරා. එතනම දැන් ඒ මේ ගාලමුතුරු ඊට පස්සේ ගත්තා ජනාධිපතිවරණයේදී අපේ සිරිකොත මූලස්ථානෙන් පරිබාහිර තමයි මැතිවරණ ව්‍යාපාරේ කරේ. මම ප්‍රශ්නෙත් එන්නේ එතන තමයි. දැන් ඒ ගාලමුදොර පිටණියට විශාල ජනකායක් ගෙනාව. ඊට කලින් දවසේ රාත්‍රී බන්දක් ඔබතුමා ඒ වේදිකාව ළඟට ගිහිල්ලා තමයි මැතිවරණතුරුත් එක්ක ඒක සැලසුම් කරනවා. ඒක අපි මේ අත්දැකීමෙන් දැක්ක දෙයක්. දැන් විශාල ප්‍රබෝධයකින් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපතිතුමා අපේක්ෂකත්වය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කණ්ඩායම්. මේ විශාල ජනතාවට ඇවිල්ල ලොකු ප්‍රබෝධයක්. ඒ දෙවැනි රැළිය. ඔව්. එහෙම ප්‍රබෝධයකින් ආරම්භ කරපු ව්‍යාපාරයක්. මේ වගේ පරාජයකට ලක් වෙයි කියලා හිතුවද ඔබතුමා මහලේ කම්බර හැටියට කවදාවත්? දැන් ඇත්තටම මේ ගෝල් ෆේස් පිටියේ දෙවැනි අපි රැළිය අපි සංවිධානය කරනකොට මම ඉල්ලීමක් කරා අපේක්ෂකතුමා ඇතුළු කණ්ඩායමගෙන්ම අපි මේක බෙන්තරල් පිටියේ ඡන්දෙන් පස්සේ තියමු කියලා. මම කිව්වා මේක තියන්න එපා කියලා. මොකද අපි සංවිධානය කරලා දෙන්න නමුත් අපි කොහොමද බෙන්තර ඇල්පිටියේ ඡන්දය අපි දැනන් හිටියේ අපිට අමාරුයි. මොකද හේතුව බෙන්තර ඇල්පිටිය කියන කෑල්ල අපිට නරකම කෑල්ල. වාමාසික කෑල්ල. බෙන්තර කෑල්ල අපිට හොඳයි ඇල්පිටිය අපිට නරකම කෑල්ල. ඒ ආසනේ. ඉතින් ඒ නිසා අපි ඒක තියලා එතන වැටෙනවා බව දන්නවා. ඊට පස්සේ අපි මේක පිකප් කරමු කියලා අපි ඉල්ලීමක් කරා. නමුත් කවුරුත් අපේ කියන එකට හඬ නැගුවේ නැහැ. මේ හඬ කන් දුන්නේ නැහැ. නමුත් අපි ඒක නායකතුමාවත් කන් දුන්නේ නැද්ද? නෑ. එතුමත් ඒක පිළිගත්තා. කැම්පේන් එක හිටපයි ඒකට කැමති වුණේ නැහැ. ඇත්තටම නායකත්වත් කිව්වා ඒ ප්‍රශ්නේ තියෙනවා කියලා.
නමුත් කැම්පේන් එක හිටපයි එකට එකඟ වුණේ අන්තිමට උනේ ඉතින් අපිට අපිට කියපු නිසා අපි මේ වැඩේ සම්පූර්ණ කරා මේ ගෝල් පේස් පිටිය පුරවන වැඩසටහන ඒක අපි හොඳට කරා නමුත් සතියකින් පස්සේ අර බෙන්තරල් පිටිය මැතිවරණ ව්‍යාපාර මේ මැතිවරණ ප්‍රතිපලත් එක්ක අපි වැටුණා ඒ වගේ දේවල් මැතිවරණ කැම්පේන් එකක් හිමින් ගෙනලා අන්තිම සති දෙකේ තුනේ තමයි පීක් එකට උඩටම ගන්න ඕනේ එහෙම නැතුව දැන් ඔබ දකින්නද කුලියා පිටියේ තිබ්බ රැළිය අන්තිම සතියේ තිබ්බේ මම පණ දාලා කරේ මහන්සියලා විශාල ජනකායක් ගෙනාවේ මේ අන්තිම සතිය උස්සන්න ඕනේ කැම්පේන් එක. එතකොට තමයි අපි අර ඉහෙලම තැනට එන්නේ අර මැද ඉන්න අය පව හිතන්නේ මෙතන අපේ බලවේගය හැදීගෙන එනවා කියලා. ඉතින් ප්‍රතිශතය ගත්තම තමයි ඉහෙල ප්‍රතිශතය තියෙනවා කුලියා පිටේ. ඔව් අපේ දැන් මගේ වයඹ පළාතේම මගේ තමයි ඉහෙලම ප්‍රතිශතය තියෙන්නේ. අඩුම ගානකින් මේ වුණෙත් මගේ. ඉතින් අනිත් දිස්ත්‍රික් වල ගත්තොත් දැන් මම මාතර ගත්තොත් දැන් මාතර එකේ දෙනියායාසිරිත වැඩිම මම හිතන්නේ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් ඒක සාගල රත්නායක මහත්මයාගේ ආසයි. දැන් සමහර කට්ටිය චෝදනා කරන්නේ අකෝලින් ඇද්ද කණ්ඩායම් මේ කට්ටියගේ. නමුත් ඒ කට්ටියගේ ආසනය යම් ප්‍රසාදයක් ලබා දීලා තියෙන වෙන්දර වෙනයට සාපේක්ෂව. නමුත් එතනින් පේන යථාර්ථය මොකද කියන සමාජලාට ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ මැතිමැතිකන් දරපු කට්ටිය බලයේ තියෙන කාලේ ආසන වලට ගිහින් නැතුව ජනතාවගෙන් ඈත් වෙලා තිබුණ ස්වරූපයක් මම හිතන්නේ ඒක තමයි ජනතාවේ විරෝධයේ මතුකලේ මමස්තාවය කියලා අපිට කියන්න පුළුවන්. අපි එසේ කියෙමින් අපි නැවත වෙනම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා සමගයි මේ ජනහඬ සංවාදය පවත්වන්නේ. මහමැතිතුමනට දින උමක් ඇටි දැන් මේ නාම යෝජනාවත් සකස් කරමින් වදින කාලේ ඔබතුමා තවත් අමතුමක් ලැබෙන නගර මහලේකම් තුමනි 01112706128 ඔස්සේ දැන් සම්බන්ධ වෙලා ඉන්නවා නුගේගොඩ අන්ර මහත්මයා. අයබවන් පොඩ හයියෙන් කතා කරන්න. අයබවන් පින්බර උද රාත්‍රියත් ඔබතුමාටත් අපේ මහලේකම් තුමාටත්. එතකොට මං මහලේකම් එක ප්‍රශ්නයක් අහලා මං ඊට පස්සේ උත්තර දෙන්නම්. මහලේකම් තුමනි ඔබතුමාට ඔබතුමා ආදරය කරනවාද? ඔබතුමාට ආදරය කරේ නැත්නම් පක්ෂයක් ගෙනියන්න බෑනේ. මේ එහෙමනේ මගේ ජයර් ජයවර්ධන මැතිතුමාට මම අවිලට අධිසේනාගේ මැතිතුමා කාලේ ඉඳන්ම ඉන්න කෙනෙක්. ඔබතුමා මාව හොඳටම දන්නවා. අනුරණ උගුරු කිව්වොත් කවුරුත් දන්න මම ආසනයක් බාර වැඩගෙන අපේ නායකතුමා තුමිය නිසා මට මේ එක්සත් ජාතික පක්ෂේ දාලා යන්න බෑ. තුමි හරි සේවයක් කරන අපේ සූර්ණේත්‍ර රන්සිංහ මැතිණිය. ඉතින් එම නිසා ඔබතුමා පාක්ෂිකයන්ට වැඩ කරපු හැටි බලනකොට මට හරි දුකයි. මොකද මේ අර දීප්ති ඉන්නවනේ මේ සිරිකොතේ. එතුමා හරි උත්සාහයක් ගත්ත මාත් එක වැඩක් කරා. නමුත් ඒක කරගන්න හම්බුනේ. ඒක නිසා පක්ෂෙත් එක්ක ඉන්නවා හැමදාම ඔය දැන් එක්සත් ජාතක එක්සත් එක්සිත් මේ කාරණේ ගිනන අගමැතිතුම අපේ හිටපු අගමැතිතුමත් ඔබතුමන් ලොකු කාර්යභාරයක් කරනවා මේ පක්ෂය හදාගෙන ඉස්සරහට යන්නේ. නමුත් සචිත් ප්‍රේම්දාස මැතිතුමාගේ පැත්තේ ඉන්න අය මොකද මේ කරන්නේ? ඇයි මේ පක්ෂය අරගෙන හැබැයි මට තේරෙන විදිහට නීති මේකක් එයි අර එදා දවස් 52 වගේ නීතියක් එයි දන්නේ මේ ටෙලිෆෝන් එකට. ඉතින් ඒක නිසා මේ පක්ෂේ කඩා දෙන්න එපා. මේක කාලෙවත් එක්කව වෙලා අලියගෙන් යන්න කියලා ඒගොල්ලන්ට කතා කරන්නේ. ඒගොල්ලන් කතා කරන්නේ නැද්ද? ඒගොල්ලන් අන්ත පරාදයකට එයි. අනිත් පැත්තට කැඩේ මේ ඡන්ද ඔක්කොම. අපි අපේ නායිකාවත් සමග ඉන්නවා. එදා ඉඳන්ම එස්.ජය. සිංහ මහත්තයත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒකින්ද මම ඉන්නවා. ඔබතුමා මොනා කරත් මට ප්‍රශ්නයක් නෑ. ඔබතුමා මාව හොඳට දන්න කෙනෙක්. අනුරණුගේ ඔබතුමා දන්නා ටෙරන්ඩාතුමා මුළු TNL දන්නවා. මට මේක උත්තරයි. මේ පක්ෂයේ බොහොම ක්‍රියාකාරී සමාජික දෙහිවල කිස්ස මගේ දැන් ප්‍රදේශයේ නැතිමත් කියන්නේ පක්ෂය ආරක්ෂා කරන එක තමයි ප්‍රතිචාර දක්වන තමයි ප්‍රශ්නේ. අපි ඉතින් පක්ෂය ආරක්ෂා කරන්න ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්නවා. අපි අර ඔබතුමා ඇහුවා ඔබ ඔබට ආදරය කරනවද කියලා. සමහරවිට අපිට ආදරය කරගන්න බැරි වෙයි මේ පක්ෂය ආරක්ෂා කරන්න ගියාම. නැත්තම් අපේ පෞද්ගලික අපේ අපි ගැන පෞද්ගලිකව හිතන්නේ නැතුව මේ අලියා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනිහිටින්නේ අපි ඒකනේ. ඔබතුමාට උනත් තේරෙනවා මං හිතන්නේ මේ අපේ කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂයත් අලියත් මං හිතන්නේ මේ බලන් ඉන්න පක්ෂි පාක්ෂිකව නොවන අයට උනත් තේරෙයි මේ රටේ ප්‍රධාන පක්ෂ මේ මෙතරම් කාලයක් තිස්සේ ආ පක්ෂ ආරක්ෂා වෙන්න ඕනේ. ඒක පක්ෂ පාරිභේදිකින් තොරව කල්පනා කරයි. ඉතින් ඒ නිසා තමයි අපි මේ වෙනුවෙන් පෙනිහිටින්නේ. ඇත්තටම දැන් අර මේ බර දැන් මට මගේ දුර්ගතනමැතිතුමා
කටිපණිවිඩයක් අහලා තියෙන ජනතාව අහන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂය අවස්ථා කිහිපයක බලයට ආවා. නමුත් මේ බලය අරන් යන්න හැකියාවක් තිබුණේ සම්බන්ධයෙන් සමග බලවේගී එක්තරා මේ මහත්මයෙක් ප්‍රකාශ කළා තිබ්බලු පසුගිය දවස්වල මාධ්‍යවල එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගන්න අවස්ථා උදා වුණත් ඇයි ඒ පාක්ෂික ඒ බලය මේ තියන් යන්න බැරි රැක් ගන්න බැරි? ඒක හරි ප්‍රශ්නයක් නේද? අත්ත වශයෙන්ම තේරෙන මේකට ප්‍රධාන හේතුව අපිට 94න් පස්සේ රාජ්‍ය නායකත්වය හම්බුනේ නැහැ. 94ක් පරාජයටපත් වුණාට පස්සේ 99 ජනාධිපතිවරණේ තිබුණා. ටවුන් හෝල් එකේ චන්ද්‍රිකා ජනාධිපති අපේක්ෂකතුමියට බෝම්බ ගහලා ඇහැ තුවාල වුණ නිසා ඒ අනුකම්පා චන්ද්‍රික ගියා පෙරදුනා. ඒක දිනන තිබ්බ මැතිවරණය. 2005 උතුරු නැගෙනහිර සහ කොළඹ දෙමළ චන්ද සම්පූර්ණයෙන් නොලැබී ගියා. පොඩි ගානකින් අපි පෙරදුනා. 2010 ජනාධිපතිවරණය අපිට යුද්ධයක් දිනපු ජනාධිපතිවරයෙක් එක්ක අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. 2015 අපි අපේ තිබ්බ අසමගිය නිසා අපේ අපේක්ෂකෙත් දාගන්න බැරි වුණා. ඒ නිසා අපිට පරාජයටපත් වුණා. ඉතින් මේ තුල නැත්තම් මේ සෝරි 2015 ජයග්‍රහණය කර අපේ අපේක්ෂකෙක් දාගන්න බැරි වුණා. ඒකත් පරිදුනා වගේ තමයි ඉතින් ඇත්තටම. ඉතින් මේ එතකොට අපිට මේ ආණ්ඩු අරගෙන ජනාධිපති රාජ්‍ය නායකත්ව නැතුව අරගන්න හැම වෙලාවෙම අභියෝගයන්නේ. ඕන වෙලාවක ජනාධිපතිවරයාට පුළුවන් කොහොම හරි ආණ්ඩුව අපි තියාගත්තත් විසිරවන්න පුළුවන් අවුරුද්දෙන් පස්සේ. එහෙම නැත්නම් විවිධ ආකාරයෙන් අමාත්‍යාංශ ලේකම්වරු දාන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරු පත් කරන්නේ කොමිෂන්. දැන් අපි කොමිෂන් අපි යහපාලනය කළ කොමිෂන් සභා ගෙනාව. මේ සියල්ලකින් අපි හිර වුණා. අපේ අමාත්‍යාංශනත් අපි හරි අමාරුවෙන් ගෙනිච්චේ. ඉතින් මේ தத்துவය තුල තමයි අපිට මේ බොහෝ දේවල් මත නැත්තම් හැබැයි අපි වැඩ කරානේ. බලන්න අපි 2017 තිබිය යුතුව තිබුණ ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා ඇයි මේ 2015 ගෙනාවේ? යන්නම බැරි නිසානේ. එහෙම අරගෙනත් අපේ පක්ෂයේ අගමැතිතුමා ඇතුළු කණ්ඩ අපේ ඔක්කොම එකතු වෙලා නායකයෝ ටික මේ කැපකිරීම කරලා වැඩ මේ යම් විශාල දේවල් ටිකක් දිනා දුන්නානේ. බාන රාජ්‍ය සේවකෝ 115ක වැටුප දීමන වැටුප 107ක වැඩි කරා. ගම් පෙරලිය දුන්නා. අධ්‍යාපනය දිනු කරා. එතකොට සෞඛ්‍ය දිනු කරා. විශාල වැඩ කොටසක් කරා ඇත්ත වශයෙන්ම. හැමෝම එකතු කරගෙන. මට අර ටෙරන් මට පොඩි මේ මට අර ඉස්සෙල්ලා එකේ මං හිතන්නේ මේ හදි මේ කියනකොට පොඩ්ඩක් මම දන්නේ අපි අර සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන කිව්වනේ. ඒකදී මට කියන්න ඕන වුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිට ගහන්න ගොඩක් කණ්ඩායම් වැඩ කරා. ඒකෙදි අපි එක්ක හිටියා විවිධ දේශපාලන කණ්ඩායම්. ඒ විවිධ සිංහල දෙමළ මුස්ලිම් ඒ හැමෝම අපි එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වෙලා තිබ්බා. හැබැයි අපිව ඒ එකතු වෙලා තියෙද්දි අර අන්තවාදී ගොඩට දාලා අපිවත් එතනට තල්ලු කරා. නැතුව ඒ පක්ෂ මේ අන්තවාදී නෙවෙයි. නමුත් ඒ ගොඩට දාලා අපිවත් එතනට තල්ලු කරා. ඔබතුමාණත් එක්කදී ඒ පක්ෂවිදවේ දැක් පක්ෂ අපි එක්කදී අන්තවාදී ඒගොල්ලෝ එක්ක ගියාම මේ ජාතිවාදී මේ ජාති මාමකයි ඒකයි ඒකේ වෙලා තියෙන්නේ. ඔව් මේ එතර බය දැන් අර අපි දැන් ඔබතුමා කියන් ආවේ දැන් මට දැන් තියෙන ප්‍රශ්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොමන කට්ටිය පවා සමගි බලවේගය හා සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් ඡන්දයක් අභිමුව දැන් මේ හිස්වෙච්ච ආසන වලට සංවිධායකවරු පත් කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා කියලා වශයෙන්ම තේරෙන මට මේ ඊයේ පෙරේදා අපි දිගටම සිරිකොතේ ඔබ ඇවිල්ලා බලන්න ආසන සංවිධායකකම් ඉල්ලගෙන විශාල වශයෙන් මේ හොඳ වෘත්තිකයෝ ඒ වගේම වෛද්‍යවරු නීතිඥවරු ඒ වගේම තරුණ හොඳ දේශපාලඥයෝ දැන් අද ඊයේ ඊයේ මේ මං ඊයේ හිටියේ නැහැ මේ අද දවස ගත්තත් එදා පෙරේදා ගත්ත සිකුරාදා ගත්තත් පුදුම විදියට ඉල්ලුම්පත් ලැබී තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අලුත් වෙන්න පුළුවන්. දැන් ජනතාවටත් අපි කියන්නේ මේගොල්ලන්ගේ දැන් නම් හදාගෙන ඉන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ හොඳ පිරිසුදු මිනිස්සු. අපි දැක්ක හොඳ දක්ෂ මහාචාර්යවරු ඉන්නවා. විවිධාකාර අපි තීරණය කරා පක්ෂයක් විදිහට අපි පුළුවන් තරම් ඒ තරුණ කණ්ඩායම් තරුණ අයට දැන් අපි වුණත් අවුරුදු 20 ගණන් වල ඉන්නේ ආග අපි එද්දි දන්නේ නැහැ නේ කවුරුත් අපි ඇවිල්ලි වරලා අපි හැදිලා එහෙම ගොඩ නැගිලා ඉන්න ඕනේ කාලයක් යද්දි. ඒ වගේ අපි අලුත් පිරිස්සොල්ට මේ සැරේ අපි එක්සත් ජාතික පක්ෂේ නාම යෝජනා දෙනවා. එතකොට වෙන්නේ දැන් එක්සත් ජාතික පක්ෂය අලුත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය පිරිසුදු වෙනවා. එක්සත් ජාතික පක්ෂය අලුත් වෙවි ඉස්සරහට ගමන් කරනවා. මේ පක්ෂය නිසානේ ගොඩක් අය නම් හදාගත්තේ.
මෙතනම කොච්චර අය ඇවිල්ලා මේ එක්සත් ජාතික පක්ෂයේ ලේබල් එකකින් නම හැදිලා කොච්චර ගමනක් ගිහිල්ලාද? ඒකට තවත් පිරිසක් ඇවිල්ලා ඒගොල්ලෝ හදාගෙන මේ අපේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට සහ අලියට තියෙන මේ කැමැත්තට ඒ අලියා ලකුණ ඉදිරියේ ඡන්දෙ ගහලා මේ ওই අපේක්ෂකයන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තේ එවයි. ඉතින් ඒ නිසා අපි අපි මේ අපි සමහරවිට අපි ඕනට වැඩි උත්සාහ කරෙත් නැහැ. මේ අපි පුළුවන් තරම් බැලුවා. ඒ වගේම අපි මේ පින්සෙන්ඩ් වෙන්න ගියෙත් නැහැ. මොකද මේ පක්ෂයට ආදරයක් තියෙනවා නම් පක්ෂයට ගරුත්වයක් තියෙනවා නම් පක්ෂයට කලෙහි ගුණයක් තියෙනවා නම් අපි මනුස්සකම් තියෙන්න ඕනේ, කලෙහි ගුණ සලකන්න ඕනේ. බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වෙලා අනිමිස ලෝචන පූජාව කරානේ බෝධින් වහන්සේට. ක්‍රතවේදීත්වය බල කරන්නේ. අද නැත්තේ ඒක. අද නැත්තේ මේකනේ. අපිට කරන්න බැරි කරන්න බැරිත් ඕකනේ. ක්‍රතවේදීත්වයත් බිරුණා නම් ඔබතුමාගේ පක්ෂයේ කට්ටිය අර වගේ කණ්ඩායම හදා යන්නේ නැහැ. කණ්ඩායම හදා යන්නේ. තමන්ගේ දේශපාලන ගෙනාපු මිනිස්සු ගෙනාපු අයට ඒ තියෙන්න ඕනේ පුරි ක්‍රතවේදීත්වය. මේක ජනතාවර මතක තියෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. ජනතාව ඒව හොඳට කල්පනා කරලා බලලා ඔය හැන්දෙන්නනේ අනිත් අයටත් බෙදන්නේ. අපිට අමතුමක් ලැබෙනවා ගරු මහලේ කමිතුමනි, ඒ බුලත් කොහො පිටියේ සිට දැන් සම්බන්ධලා ඉන්නවා ජයතිස්ස මහත්මයා. අයබවන්. අයබවන්. ඔව් ප්‍රශ්නේ අහන්න. ඔව් මමට අහන්න අපේ මන්ත්‍රීතුමාගෙන්. ඔව් ප්‍රශ්නේ අහන්න. අයබවන් මහත්තයා. අයබවන්. මට හඳුන අපේ අදිරජ මහත්තයාගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා ගියා. මට මේක කරගන්න අමාරුයි, ණයක වගන්න අමාරුයි, අවුරුදු මහාමාරක් මේ කල් ඉල්ලුවා. එතකොට ඔබතුම එක දිගට අහන්න. ඔව් ඔව් අමාරුයි ගිලා කිව්වා. ඊට පස්සේ අපේ අපේ සජිත් මහත්තයා හම්පන්තට ඉඳලා ගෙවල් හදා දින්දලා එතකොට මොනවද මේ නායකයෝ කියලා ඉඳලා නායකපති පිට ඉඳලා ඇවිල්ලා කොහොමද එතුමා මේක කරන්නේ? අබ මොසුතිය මේ බුලත් ගෝ පිටියේ සිට ඒ ජයතිස්ස මහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කළේ. ඒකයි අපි ඔබතුමා කිව්වා වගේ අපි ඔක්කොම එකතු වෙලා ඉවරලා අපේ හැම නායකයෙක්ගේම දක්ෂකම් පාවිච්චි කරලා හැකියාවල් පාවිච්චි කරලා මේ රට ගොඩ දාන්න ඕනේ. මේ රටේ ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරලා මේ රට ඩොලර් වලින්, යුරෝ වලින්, යෙන් වලින්, පවුන්ස් වලින් සල්ලි අදින්න පුළුවන් නායකයෝ ඉන්න ඕනේ. ඒ වගේම ගම් මට්ටමේ දේශපාලනය කරන නායකයෝ ඉන්න ඕනේ. මේ හැමෝම එකතු වුණොත්නේ අපිට මේක මේ 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 කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරේ මේ හැමෝම එකතු කරගෙන මේ ගමන යන්න ඕනේ කියලා. අපතුමාක පක්ෂයේ පිරිසිදු වෙනවා කියලා මේ අලුත් කට්ටිය පක්ෂේ ලේනමත් එක්කම කියලා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ගරු මහලේ කමතුමනි, බඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලලා තිබෙනවා, නැත්තම් මේ ඒක නීති පොතේ නැතුණාට සමාජයේ චෝදනාවක් එල්ලලා තිබෙනවා. තමාගේ පක්ෂයේ නායකත්වයට සහ අමතිකන්දර බොදුවීර සහ තාමත් එක් සජ්ජාතික පක්ෂයේ ඉන්න ප්‍රබලයින්ට දැන් මේ වගේ චෝදනා එල්ල වෙන තත්ත්වයකදී පක්ෂයේ පිරිසුදුයි කියන දේ කියන්න පුළුවන්. තරන් බැඳුම් කර කොමිසමේ මේ ලොකු බිල් එක මවලා ඒක රිපෝර්ට් එක කියවලා බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ඒ බැඳුම් කර මේ මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් අතීතයට ගියහම බලන්නකො මීට වඩා බරපතල විදිහට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙන ආකාරය. මේක කාටවත් මේක ඒක මේක අලාභයක්. මේකකටවත් අර්ථකථනයක් දෙන්නේ නැහැ නේ මේක වංචාවක් කියලා. ඒක කියන්නේ මේ මේ ක්‍රමවේදය පිළිබඳ කතාවක් නේ කියන්නේ. ඉතින් එහෙනම් කරුණා කළා මේ ආණ්ඩුව තියෙනවා. මේ ආණ්ඩුවෙන් වැඩිකරු ඕන කෙනෙක් බැඳුම් කර නෙමෙයි ඕන කෙනෙකුට වැඩිකරු වැඩක් කරලා තියෙනවා නම් දන්නවන් දෙන්න නිකන් හොද හොද මඩේ දාන්න නැතුව. ඒ නිසා මේ අපිට කියන්න බෑ මේ 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 අපි මේ දැන් අද වෙලා තියෙන්නේ මේක ඔක්කොම යට වෙලා මේ වෙන විවිධ විදිහට මතවාදනේ හදලා තියෙන්නේ. දැන් මොනවා හරි ඉවර කරන්න ඕන නම් ගහලා ඒක සමාජගත කරනවා අර ගොබෙල්ස් තියරි වගේ. ආ දැන් මෙයා තමයි මේක කරේ කියලා. ඉතින් එහෙම නෙමෙයිනේ. දැන් පැහැදිලිව මේ මේ ඕන කෙනෙකුට මම අභියෝග කරනවා පුළුවන් නම් මේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරන් පෙන්නන්න. මේ ආණ්ඩුව දිගටම ගැහුවානේ, මේ බැඳුම් කරේට ගැහුවා, විවිධ දේවල් වලට ගැහුවා. ඉතින් මොනවත් ඇයි කරන්නේ නැත්තේ? කරලි වරලා මේ වැඩි කරලා තියෙනවා දඬුවම් දෙන්න. අපේ ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි මේ 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 ඒක යොදාගෙන මැතිවරණ ව්‍යාපාර කරන්න හදන්න එපා. දැන් ඔබතුමා කිව්වා මේ ආණ්ඩුව අසමත් කියලා යම් යම් සිද්ධීන් වලදී මේ වර්තමාන ආණ්ඩුව කෙටි කාලය තුළ ජනාධිපති වර්ණයෙන් පස්සේ කාලය තුළ අපි එකතු වුණොත් අපිට ජයග්‍රහණ කර පුළුවන් කියලා. ඇත්තටම ආණ්ඩුව අසමත්කම් පාලා තියෙන මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ ක්‍රමයක් තුළ ආණ්ඩුව අසමත්කම් පාලා තියෙනවා. රටේ ආර්ථිකය ගෙනියන්න බැරි වෙලා තියෙනවා. රටේ මේ වගේ දැවැන්ත උවදුරු වෙනකොට මේ කොරෝනා වෛරස් වගේ එනකොට ඒවට මූණ දෙන්න ඒවට දියුණු ක්‍රමවේද හදන්න බැරි වෙලා තියෙනවා.
ඒවගේ ආණ්ඩුවට කවුද කළමනාකරණයක් නැති වෙලා තියෙනවා. සෞඛ්‍ය පහසුකම් හදන්න සියලු කටයුතු සූදානම් කරලා මැද තැනකටත් ගිහිල්ලා තිබ්බා. ඔය විශේෂයෙන්ම ඔය මේ මං ඒක හොයලා බැලුවා ඇත්තටම. නැත්නම් අපිටත් කැලලක් තියෙනවානේ. මේ ඒ ඇත්තටම අපරාධ කියන්න බෑ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර ආරම්භ කරලා තිබ්බා. ඒක මං ඒ අදාළ නිලධාරීන්ටත් කතා කරලා ඇහුවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න ප්‍රමාද වෙලා තියෙනවා. ඒක හැබෑව. හැබැයි ඒ වගේම සෞඛ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. අපි සෞඛ්‍ය පහසුකම් නැත්නම් අපිට ඊට මම ඒකයි කිව්වේ ඊට තියෙන තත්ත්වෙන් මේකට මේ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. දැන් අර එන ඒ රටවල් වලින් චීනෙන් වගේ එන ලෙඩුන් ඒ රටවල් තුලම මොකද දන්නවද? දැන් අපිට මේ වගේ කොරෝනා වෛරස් එක වගේ එකට මුහුණ දෙන්න පුළුවන් තාක්ෂණය නැහැ. ඒ වෛද්‍යවරු පුහුණු වෙලා නැහැ. දැන් චීනේ වගේ රටකට ඒවට පර්යේෂණ කරලා ඔක්කොම කරලා ඒ සියලු පහසුකම් සහ දේවල් තියෙනවා. ඒ රට තුළම නිරෝධන ක්‍රමය මේ පාවිච්චි කරලා ඒක හරියට පැහැදිලි කරගන්නේ ලංකාවට ගන්න ඕනේ. අයි ඕස්ට්‍රේලියාවට ගෙනිච්චේ නැති ඕස්ට්‍රේලියා ජාතිකයෝ දැන් අපේ අය බණී සමහර වෙලාවට. දැන් ඔය අපි දැන් මේ පක්ෂේ මෙහෙම යනකොට බයින්නේ අපිට. ඒ වගේ අපිට බණී මේ අපේ මිනිස්සු ගෙනත් දුන්නේ නැහැ කියලා. හැබැයි අනිත් මිනිස්සුගේ ජීවිතේ මේ අනාරක්ෂිත කරන්න බෑනේ. එතකොට ඒ රටවල් තුලම සිටිමින් ඒ සියලු මේ ප්‍රතිකාර ලැබමින් ඒවා හරියටම ඒව තහවුරු කරාට පස්සේ මෙහෙට ගේන්න ඕනේ. එහෙම වැඩ පිළිලක් තිබුණ නැහැ. ඉතින් මං කියන්නේ ඒකයි. ආර්ථිකය වැටලා, කලමනාකරණය වැටලා, මිනිසුන්ගේ ජන ජීවිතය අද ප්‍රශ්න වලට මුහුණ දෙමින් තියෙනවා. ඒ වගේම දැන් පෙට්‍රල් මිල පහත හෙල්ලලා තියෙනවා. තාමත් ඒ සහන දුන්නේ නැහැ. ලෝක වෙනද පොලේ ඉතිහාසයේ කවදාවත් නැති විදිහට පහල ගිහින්. ඒකේ කෝ ප්‍රතිලාභ ජනතාව. අපි 2015 අපි ඇවිල්ලා රුපියල් 33කින් පෙට්‍රල් ලීටරයක් අඩු කරා. ඩීසල් භූමි තෙල් අඩු කරා. ගෑස් අඩු කරා. කිරිපිටි ඉඳලා සියලුම පහසුකම් දුන්නා. බලන්නකො මේ දින 100යි ඒ දින 100 වෙනස. මේ දින 100 කොරෝනා දුන්නා. මේ දින 100 කොරෝනා ව්‍යාප්ත කරා. මේ දින 100 බඩු මිල වැඩි කරා. මේ දින 100 අරට අස්ථාවර කරා. මේ දින 100 මැතිවරණ වලට එන ඇවිල්ලිවරලා කියපුවේ දේශපාලන සංස්කෘතිය පටහැනි වූ ක්‍රමවේදයක් අනුගමනය කරමින් නැවතත් අර මජර දේශපාලනේ ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපේ දින 100 තුල අපි බොහෝ දේවල් කරා. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් වුණා හොඳ යහපාලන ආයතන පිහිටවන්න. මැතිවරණ කොමිසමේ අද බලන්නේ මැතිවරණ කොමසාරිස්තර සිංහෙක් වගේ කටයුතු කරන කොමිසමේ සභාපතිතුමා. හිටපු සභාපතිතුමා කොහෙද හොයලා බලන්න. ආතතිය ඇවිල්ලා කොච්චර අමාරු වෙනද එතුමා විශ්‍රාම ගියේ කියලා. අද මැතිවරණ කොමසාරිස්වරයා බලන්න ඔක්කොටම පාත් දාගෙන ඉන්න ඇති. ඉතින් නිදහස. දැන් අපි මේ අතිකරු කොමිසම අපිටවත් හරියට වැඩක් කරන්න බැරි නෝ රාජසේවා කොමිසම හින්දා. මීට වැඩිය වේගෙන් යන්න තිබ්බා. කොමිසම ස්වාධීන වුණාට දාන මේ කටයුතු කරන ආකාරයේ සමාජ ස්වාධීන නැත්තම් ඒත් ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා කියන්නේ විගණන පනත පොලිස් කොමිසම ඒ වගේම මේ ඔක්කොම ගන්නකෝ. දැන් දහනම්බුනේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බොහෝ දේ කරගත්තේ. දැන් වර්තමාන ජනාධිපතිතුමා ඒකේ දෝෂ දකිනවා. දැන් එතුමා කියන්නේ මේ ඒක මේ යහපත් තත්ත්වයක් නැහැ කියලා බොහෝ තැන්වල. එතුමා මේ මහචන්දදී විශේෂ බොහෝතරයක් අපේක්ෂා කරන්නේ ඒකයි. දැන් ඇත්තටම එතුමා දහනම්බුනේ සංශෝධනය ගැනීම ක්‍රියාවලියේදී නායකත්වයෙන් පක්ෂයකට මහා ලේකම්වරයා හැටියට දැන් 19 ඇත්තටම මේ ජනාධිපතිතුමා කියන ආකාරයේ දුර්වලතා තිබුණා. මොකද එතුමත් දැන් කිව්ව සමහර තැන්වලදී අපිට වැඩ කිහිපයක් කරගන්න අපහසු වුණා, බාධා වුණා කියලා ජනාධිපතිතුමාත් එක්ක. දැන් මෙහෙම ඇත්තටම ඇත්තක් තිබෙනවද මේක 19 යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවද? ඇත්තටම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දියුණු රාජ්‍යපාලන ක්‍රමයකට ඔබින දෙයක්නේ. හැබැයි ඒ තැනට ඒවට දාන මිනිස්සුත් ඒ වගේ වෙන්න ඕනේ. ඒවටපත් ඒ වගේ කටයුතු කරන ඇත් වෙන්න ඕනේ. දැන් මම එක සැරේක මට ප්‍රශ්නෙට මුහුණ දුන්නේ වුණා. මම නිපුණතාවයේ මත පදනම් කරගෙන විදුහල්පතිවරු උපත් කරා. ඒගොල්ල දක්ෂකම් මත විදුහල්පතිව දාන්න ගියා. කොමිසම මට දුන්නේ නැහැ ඒක. මොකද උනේ අන්තිමට දැන් දැම්මේ මේ අර පරණ විදිහටමයි දැන් මේ කාලේ විදුහල්පතිවරු දාද්දී ලකුණු දුන්නා මේ උපාධි සහතිකේ ලකුණු 5යි දුන්නේ. වැඩ බැලුවා කියලා ලකුණු 90ක් කොහෙද දුන්නා. තවත් වැඩ බලපු නිසා ප්‍රොජෙක්ට් එකක් කරලා දිනවා තව ලකුණු 5ක් දුන්නා. ඔහොමයි දුන්නේ. එහෙම නෙමෙයිනේ දක්ෂ කෙනාට තැනක් දෙන්න එපා ඉස්කෝල හදලා ගන්න. ඒකට මට ඒ වගේ දේවල් කරන්න දුන්නේ. අත්‍තර මේවා කරා නම් දක්ෂ හැකියාව තියෙන තරුණ විදුහල්පතිවරු ආවිලා ඉස්කෝල අරගෙන මේවා කරලා ප්‍රතිපන්න වෙන්නලා රටේ දරුවන් ගොඩ දානවා. ඉතින් ඒ වගේ අර
සමහර දේවල් වලට ඉතින් එහෙම යට වෙන්නේ නැතුව බය නැතුව තියෙන ගන්න. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි අප එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය නීතිඥ අකිලේ රාජකාරී වසමත් මස්මෝ සාකච්ඡා කරන්න ප්‍රබුද්ධමාර ආණ්ඩුව අසමත්කම් පිළිබඳ කතා බහ කළා. ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ පැත්තෙන් ආණ්ඩුව පත් වෙලා තිබෙන ප්‍රශ්න ඉදන් අර දයාබර ප්‍රේක්ෂකයේ පවා කිව්වා කර මහලේකම්තුමනි වර්තමාන අග්‍ර අමාත්‍යවරයා ඉන්දියාවට පවා ගිහිල්ලා එන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා බහ කරලා සහන ඉල්ලන තිබුණාය කියලා. ඇත්තටම මේ ස්ථානයේ මීට පෙර සහභාගි වෙච්ච අපේ බන්දුලින් වර්ධන මැතිතුමත් ප්‍රකාශ කළා රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා කියලා. ඇත්තටම දැන් අපිට තියෙනවා දැන් මේ කොරෝනා වෛරස් අතර තවත් මේ ආර්ථිකයේ සම්බන්ධ ප්‍රශ්න වැඩි වෙයි. දැන් රටේ ජනාධිපතිවරයෙක් පත් වෙලා තිබෙනවා. නමුත් දැන් අපිට අවස්ථා තිබෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි පාර්ලිමේන්තුවක් සහ ඒ අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්. දැන් අපි ගත්තොත් වර්තමාන රටේ මේ ඉදිරිපත් වෙලා තියෙන නායකත්වය කල්පනා කර බලනවාම ජනතාව මේ රටේ ආර්ථික ප්‍රශ්නයේ තේරුම් අරගෙන ක්‍රියා කරනවා නම් මොන වගේ තීරණද ගන්න ඕනේ කර මහලකම් තමයි. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ මේ හැම හැකියාවම තියෙනවා ඉන්නවා. ඉතින් ඒක තමයි කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාලන කාලේනේ. අපේ අගමැතිවරණ පුණුවක්කම ලැබුණානේ 2015 මේ සියලු ප්‍රශ්න මැද මේක ආණ්ඩුව කෙලින් කරලා මේ බොහෝ දේවල් දෙන්න බාර දැන් කවුරු දැන් රටේ ජනතාවව දන්නේ මේ අධිවේගී මාර්ග වැඩිම දුරක් හදලා තියෙන්නේ අපේ ආණ්ඩුව කරා. ඒක ගියේ නෑ හරියට සමහර. ඒක හරියට ගිහින් නෑ. කොළඹ ඉඳලා කුරුණෑගල දැන් 40 90ක් විතර අපිට විවෘත කරගන්න බැරි වුණා. එතකොට මාතරිල්ල හම්බන්තොට අපි හැදුවේ. ඉතින් ඒ වගේ මේ දැන් බලන්න ඉස්සරහට මතකද කිව්වා සුවසැරිය මේ වෑන් ගිලන් රථ සේවයේ කොච්චරේ වගේවද මේ ඔත්තුකාරයෝ ඇවිල්ලා කිව්වනේ. අද දැන් හැම ඕන එකක් වුණොත් ගෙදරට ඇවිල්ලා මේ ලෙඩ්ඩු අරන් යන්නේ ඒක සත පහක්වත් ගන්න නැතුව. කරන කොච්චර දේවල් විවේචනය කළාද අදේ ඒවා ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. අපි මාකට් සමාලලට අපි ඒවා සම්දර්ශන පැවැත්වුවේ නැති වුණාට මල් වෙඩි ගැහුවේ නැති වුණාට කොච්චර වැඩක් කරාද අපි පහුගිය කාලෙ තුල. ඇත්තටම අපි කිව්වෙ දැන් අර MCC ගිවිසුම සම්බන්ධ විශාල හහුවක් ගියා. දැන් වර්තමානයේ මම හිතන්නේ ආණ්ඩුවේකේ අයහපත් දේවල් අයින් කරලා මේ ආණ්ඩුව ආවොත් කරන්නේ ස්ථිර වශයෙන් මේක අස්සම් කරනවා. ඒ කියන්නේ MCC ගිවිසුම රකුසෙක් බිල් එකක් මැව්වානේ. ස්වාමීන් වහන්සේලාත් උපහාස කරානේ. දැන් මේක ඊට පස්සේ පහුගිය කාලේ ඒක මෙච්චරක් හොඳයි කිව්වා 80%ක් හොඳයි කිව්වා 60%ක් හොඳයි කිව්වා. ඒක ඇයි ඉතින් ඔච්චර මේවා බලලා නම් ඔච්චර සටන් කරලා ඒ වෙලාවේ ජනතාව මේ නොම ගෙව්වනම් ඒක ආයේ ගැන සලකා බලන දෙයක් නැහැ නේ. ඒ කියන්නේ අධ්‍යනයක් කරලා නම් ඒක රටට බරපතල හානියක් කියලා ඔක්කොම දෙගා නැටුවනේ. එතකොට එහෙනම් දැන් මොකටද මේ ආපෝ ඒ ගැන දැන් ඔය මොනවද මේ ආයේ හොරගල් අහුලවුලු ඉන්නේ මේ ඡන්දෙන් පස්සේ දිනුවොත් ස්ථීරවම මේක දානවා. ඉල්ලන්නේ ඉතින් තවදුරටත් මේ ඇත්තටම කියනවා නම් වැඩ කරන්න උවමනාව තියෙනවා නම් ඔච්චර අධික බලයක් ඕනේ නැහැ. හොඳ වැඩ කරද්දි කවුරු තිරුද්ද වෙන්නේ නැහැනේ. ඒ බලය අයුතු විදිහට පාවිච්චි කරලා මොනව හරි කරන්න ඕන නම් තමයි අයුතු මේ ලොකු බලයක් ඕන වෙන්නේ. ඉතින් මෙතන ප්‍රශ්නයක් නැහැනේ. කවුරු තිරුද්ද වෙනවද හොඳ දේවල් කරද්දි? මේ ඩීල් දේශපාලනය කතා කරන අපි දකිනවා මේ ඔබතුමාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක මගේ තම පක්ෂය ඇති කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. මේ ඩීල් දේශපාලනය විතර තියෙනවා, ඩීල් දේශපාලනයක් නැහැ කියලා. ඇත්තටම ඩීල් දේශපාලනය තිබුණාද ඔබතුමාගේ දේශපාලන පක්ෂය? මම දන්නේ නැහැ. ඩීල් දේශපාලනය නම් අපි දන්නේ නැහැ. මේ ඔය ඩීල් කියලා කියන අය තමයි මේ මම කියන්නේ සමහර මැති අමතුරු මම දකිනවා කියනවා. මේ දෙපැත්තෙමයි කියනවා, ආණ්ඩු පක්ෂයත් කියනවා. එහෙම කියන අය තමයි වැඩියෙන්ම ඩීල් දාලා ඇත්තේ මම නම් දන්න විදියට. අර මේ ඒ හැරෙන්න ඩීල් දේශපාලනේ දැන් ඒක ඒකත් සමාජගත කරනකොට බලන්නකෝ ඒ කියන මිනිස්සු මොනවද කරලා තියෙන්නේ කියන. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවනේ ඩීල් දේශේ ඩීල් කී කිය අපේ අයිර ගහන්නේ ව බලන්න ඒගොල්ලන්ගේ පොඩ්ඩක් හොයලා බලලා ඒගොල්ලන්ගේ ඩීල් දේශපාලනේ තිබ්බයිද නැති අයද කියලා. අද කොච්චර අභාග්‍යයක්ද කියනවනම් වැඩියෙන්ම ඩීල් දේශපාලනය කරනවා වැඩියෙන්ම ඔය වැරදි වැඩ කරලා දේශපාලනය කරන මිනිස්සු තමයි වැඩියෙන්ම ඇවිල්ලා කෑ ගහලා මයික් අරගෙන මාධ්‍ය වල ඇවිල්ලා ඉවරලා අනිත් මිනිස්සුන්ට ගහලා ඒ මිනිස්සු එතන ඒ වෙනත් අය සමාජගත කරන ඒ තත්ත්වය කියන. අතන ඒ කතාව යථාර්ථදී අපි එක්තරා සමහර මන්ත්‍රීවරු තමන්ගේ නොහැකියාව වහගන්න පක්ෂ නායකයර ගහනවා. ගම්මුල ගිහලා කියන නායකදමත් එක් කරන්න බෑ. ඒක මම හිතන්නේ ඔබතුමාගේ දේශපාලන පක්ෂෙත් තිබ්බා
අනෙක් දේශපාලන පක්ෂවලත් තියෙන තමන්ගේ නොහැකියාව වහ ගන්න කෙනෙක්ගේ පිට වරද පටවන අවස්ථා අපි දැකලා තියෙනවා. රංජන් දමන මහත්මෙන් හඬපට සෙද්ධිය බොහෝ සෙන් මේ සමාජ අවධානය ලක් වුණා. දැන් රංජන් දමන මහත්මයා සම්බන්ධ වෙන පක්ෂයේ යම් කිසි විවරයක් ගත්තා වගේ මත් එකක් තියෙනවා. දැන් අද තාමත් ඔහු එක්සත් ජාතික පක්ෂය. එතුමාගේ මේ සමාජිකත්වයේ අත්හිටුවලා තියෙනවා. ඒ අර හඬපට සෙද්ධිය සම්බන්ධයෙන්. ඔව්. සහ විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණ ඒකට වඩා ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණ ප්‍රකාශ කියන්නේ බෞද්ධ ගමන නෑ එතුමා කරපු යම් ප්‍රකාශ සම්බන්ධයෙන් තමයි එතුමා ඉදිරි මහචන්දට එක්සත් ජාතික පක්ෂයෙන් තරම් කරයි නාමජන මණ්ඩලය ගැන කිසිවක් කියලා නෑ නාමජන මණ්ඩල එන් තමයි ඕනම කෙනෙක් මං සම්බන්ධ මම ඇතුළු මේ ඕනම කෙනෙක් සම්බන්ධයෙන් නාමජන මණ්ඩලෙන් තීන්දු කරනවා නාමජන ලබා දෙනවද නැද්ද කියලා ඇත්තටම අපි කිව්වොත් දැන් යථාර්ථයේ අපි සමාජය දකිනකොට ගරු මහල්ලේ කම්තුමනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන චරිත අපි කිව්වොත් සමහර දිස්ත්‍රික් වලට පාර්ලිමේන්තු නියෝජනය කරන කිසිවෙක් නැති තත්ත්වයක් තිබෙනවා වර්තමාන වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණු ඉදිරිපත් වෙනවා කිව්වොත් මගේ මතක හැටියට මහනුවර අනුරාධපුර වගේ දිස්ත්‍රික් ගත්තාම මාතලේ වගේ දිස්ත්‍රික් ගත්තාම මන් දන්නේ මාතලේ වෙනසක් වෙනවද කියලා මොන්රාගල වගේ දිස්ත්‍රික් ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ වර්තමානයේ මේ පහුගිය පාර්ලිමේන්තු නියෝජනය කරපු කණ්ඩායම් නැහැ දිස්ත්‍රික් නායකයෝ නැහැ දැන් මේවා බරපතල ලෙස ප්‍රශ්නකාරී තත්ත්වයන් නේද මේ ඉදිරි මහචන්දේ ඊළඟ මහචන්දේට අපේ මන්ත්‍රීවරු ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් සමහර තැන්වල අඩුපාඩුකම් තියෙන දිස්ත්‍රික්ක තියෙනවා නමුත් අපි ඒ තැන්වල අපි හොඳ විවිධ මට්ටමේ නායකයෝ ඉන්නවා අපි අලුත් නායකයොත් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයේ මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ නම් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ පක්ෂයෙන් මම අහලා තියෙනවා 77 දිනන වෙලාවේ නමක්වත් අහලා නැති මිනිස්සු ඇවිල්ලි වරලා මන්ත්‍රීවරු වෙලා ඔය අද ප්‍රබල තන්ත්‍රයට 80 ගණන්වල පත් උනායි කියලා තවත් දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ ලොකු වැකියුම් එකක් ඇවිල්ලා තියෙනවා අලුත් අය දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා සමහරලාවට අපි මේ කවදාවත් මේ තැන්වලට අලුත් අයට කිසිම කාලෙක එන්න බැරි තැනක තියෙන්නේ නැති. නමුත් දැන් අලුත් අයට ඇවිල්ලා මේ පක්ෂය ඊළඟ අනාගතයේ බාරගන්න කණ්ඩායමක් අපි හදලා ඉදිරියට ගෙනියනවා. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. අපි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අඛිල විරාජ්කාරීව සම්මහත්මයා සමගයි මේ සාකච්ඡා කරන්න හිතන්නේ අපි තව කෙටි කාල සීමාවක් තිබෙන තුමත් එක්ක සාකච්ඡා කරන්න ඉතින් මා මේ කාර්ය බහුලම අවස්ථාවක මම දවසේ පැය ගාණක් මම හිතන්නේ සිරිගත පක්ෂ මූලස්ථාන ඉඳලා ඒ වගේම ආසනයේ වලට ගිහිල්ලා සහභාගී වෙලා ආරාධනයේ පරිදි මේ සාකච්ඡා රාවි මේ මහලේකම් තුන් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට එක්සත් ජාතික පාක්ෂිකයාගේ ආරක්ෂාව සම්බන්ධ වාකීමක් තිබෙනවා ඔබතුමාට. නමුත් අපි දකිනවා දැන් ඔබතුමාලගේ පක්ෂයේ දෙදරා යාමත් එක්ක එහෙන් ගිලිහි ගිය ඇතැම් මහජන නියෝජිත හිටපු කට්ටිය එක්සත් ජාතික පාක්ෂිකයන්ට තරවටු කරනවා නැත්නම් ඔවුන්ට මේ බලපෑම් කර ඉදිරිත් මහචන්දර එළියට ආවොත් එහෙම වෙනවා. මේ වගේ අවධානම් වෙන බබට යම් ඉඟි පළ කරන ප්‍රකාශනයකුත් කරනවා. දැන් මේ தත්ත්වය තරම් යහපත් தත්ත්වයක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී රටක සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක මහලේකම් වරයක් හිට තමන්ගේ පාක්ෂිකයා රකින්න බඩවිල්ලක් තිබෙන්න ඕන. දැන් මේ වගේ එන තර්ජන වලට වනි පාක්ෂිකයා රකින්න එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට යම් තියෙනවා දැන් මේ උත්සාහය සූදානම්. එක්සත් ජාතික පක්ෂය මේ ඔය මේ පොඩි අයගේ තර්ජන නෙමෙයි එක්සත් ජාතික පක්ෂය 89 ඊට වැඩිය බරපතල තත්ත්වවලට මූණ දීලා ඒ වගේම විවිධ වකවානු පසු කරමින් අමාරුකම් මැද ඇවිල්ලිවරලා තවමත් මේ ඉදිරියට ගමන් කරමින් යන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය කාටවත් ඔච්චර මේ පාක්ෂිකව දන්නව මොනවද කරන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂය ඔය මේ ඔවට මේ උත්තර දෙයි මේ එක්සත් ජාතික පාක්ෂිකව කියන්නේ මේ ගම්වල හිටියත් ඕනම මට්ටමේ හිටියත් යම් ගමක දුප්පත් කෙනෙක් වුණත් අලුතෙන් වෙනස් විදියට හිතන වැදගත් විදියට ජීවත් වෙන මිනිස් කොට්ටාසයක්. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂය මේ කාටවත් එහෙම ඒ කාටවත් අභියෝග කරන්න බෑ අභියෝග කරන මිනිස්සු ඉතිහාසෙම නැති වෙලා ගියා. ඔය වගේ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන්න හදමු බලන්න හැම දිගටම ආපු අය.
කවුරුත් මේ එක්සත් ජාතික පක්ෂයට මේ විනකරලි වල්ලා මේ ඉදිරියට ගියාද කියලා බලන්න. එච්චර ප්‍රබල පක්ෂයක් මේ හොඳම වෙලාවක පිහිටව පක්ෂයක්. මේ පක්ෂය නැති වෙන්න දෙන්නේ නැහැ. මතකද නේද අර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානට ගල් ගැහුවා. ඒක මේ මේ ආරක්ෂක බැටපවා පෙරළලා පිරිසක් ඇතුළට එන්න උත්සාහ කළ මේ විශාල හානියක් කළා පක්ෂයේ මූලස්ථානයට. දැන් ඒ ඒ පිරිසට ශක්තිය දෙන පිරිස නේද එළියට ගිහින් තියෙන්නේ. එළුවලි මම මගේ මයික් එකට මතකයට ආවා මට ඒ රූප වල එළුවට ආව එක පාටම දැන් ඒ එදා ඒ සිද්ධියේ පිටපස් සිටි ඔබ පක්ෂයේම කණ්ඩායම නේද අද එළියට ගිහින් තියෙන්නේ ඔබතුමාගේ අදහස් මොකද්ද මම මේ කියන දේ කියලා මම ෂණික වැසීපත් දැන් මේ ඉතින් ඒක මං හිතන්නේ මේ එහෙම වෙලා තියෙනවා නම් ඉතින් ඒක ඔබතුමා කියනවා නම් ඒක වෙන්නේ නැති අද කරුණාකර දිස්ත්‍රික්ක ප්‍රතිමා නායකයා ඔබතුමා ගියේ මහ චන්දදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල නත්තිලා දිස්ත්‍රික්කයේ මේ තරංකාරී මට්ටමට ගෙන ආවා මනාප ලක්ෂ 3ක් ඉක්මවල මගේ තනපති මා ආසන සංඛ්‍යාවක් ලබා ගත්තා ජනතාව විශාල වශයෙන් මෙතුම් මගේ විශ්වාසය තිබුණා මේ අවස්ථාවෙත් වෘත්තීය අභියෝගයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකය හැටියට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග සටන් කරන්න එදා ඔබතුමාට එක්සත් ජාතික පාක්ෂිකයා ආශිර්වාද කළා. අදත් ඒ ශක්තිය තියෙන මට ඔබතුමාගේ විශ්වාසයක් ඇති. නමුත් ගරු මහලෙකම් ඔබතුමත් එක්ක කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා පාර්ලිමේන්තු ගිය කිසිවෙක් මේ වෙනකොට අලියා ලකුණෙන් ඉදිරිපත් කරන බවක් පේන්නේ නැහැ. ඒ වගේම ඊට අමතරව දැඩි ලෙස ඔබතුමාවත් ඔබතුමාගේ පක්ෂයේ ක්‍රියාකාරීත්වයත් විවේචනය කරන බවක් පේනවා. ඇත්තටම ඔබතුමා මේවා නිහඬ සිටීම සුදුසු නැහැ කියලා මම විශ්වාස කරන්නේ ඔබතුමාට පුළුවන් ඒ සඳහා යම් ප්‍රතිචාරයක් දක්වන්න. තේරන් මං ගිය සැරේ ඔච්චර ඡන්ද ප්‍රමාණයක් ගත්තෙත් එක්සත් ජාතික පක්ෂයේ හින්දා. පක්ෂයේ අලියා ලකුණෙන් තරඟ කරපු නිසා. ඉතින් අපි ලොකු සටනක් දීලා ගිය පාර මැතිවරණේ මේ වර්තමාන අගමැතිතුමා එක සටන් කරලා අනෙක් දිස්ත්‍රික්ක සමහරවල් විශාල වශයෙන් පරදීද්දිත් අපිට පුළුවන් වුණා ළඟ ළඟ ගෙනල්ලා 7-4 ගේන්න. බෝනස් එකකින් වැඩි වුණේ. ඉතින් මම පක්ෂයේ වෙන්නේ වෙණි හිටින්න ඕනේ. ඉතින් මෙවරත් මම තිය දැන් මම ජනප්‍රිය දැන් මට මගේ පෞද්ගලිකත්වය ගැන හිතනවා නම් මම යන්න ඕනේ ජනප්‍රිය නැත්තම් මේ වෙලාවේ එහෙමනම් මාත් වෙන තැනක ගිහින් ඉවරලා හිටගන්න තිබ්බනේ මට. මම එහෙම කරේ නැහැ. මට වැදගත් වෙන්නේ මනාප ප්‍රමාණයද මේක නෙමෙයි මගේ ප්‍රතිපත්තිය. පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ වගේම අපි දේශපාලඥයෝ විදිහට අපි කුමන විදිහට කටයුතු කළ යුතුද කියන එක. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ අපේ දිස්ත්‍රික්කේ ජනතාව හිටියොත් සමාජ එක්සත් ජාතික පාක්ෂික විතරක් නෙමෙයි. පක්ෂ පාට ભેදකින් තොරව සමහර වෙලාවට අපිව රැකගන්න උත්සාහ කරයි. මම අධ්‍යාපනයේට යම් දෙයක් වපුරලා තියෙනවා නම් අපේ පාසල් දරුවෝ වෙනුවෙන් උදේ පහේ ඉඳලා රෑ 1-2 වෙනකම් වැඩ කරලා මේ අවුරුදු පහේ දුක් විඳලා සුරක්ෂා ළඟම පාසල ඔය ඇතුළු මට පැය ගාන පාසල් ඇති කරලා ගොඩනැගිලි හදලා මේ දිස්ත්‍රික්කයේ පුරාම කුරුණෑගල ආසනේ ගත්තොත් ඉස්කෝල 35න් 32කට ගොඩනැගිලි දුන්නා. මලීදේ විද්‍යාලය වගේ ඒවට කවදාවත් ඔඩිටෝරියම් තිබුණේ නැහැ. පොඩි ඒවා තිබුණේ. මං කෝටි 16ක ඔඩිටෝරියම් හදලා තියෙනවා. අලුතෙන් පාසල් හැදුවා. මෙඩිකල් ෆැකල්ටි ගෙනාවා ඒවට. ශික්ෂණ රෝහල් ගෙනාවා කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඒ වගේම කර්මාන්තශාලා ගෙනා. ඒක අපිට කොච්චර ගැහුවද දන්න හදලා පරක් වුණා. දැන් ගිහින් බලන්න කුලියපිටියේ තියෙන කර්මාන්තශාලාව කිලෝමීටර් භාගයක් විතර ඈතට වෙස්ටර්න් ඔටෝමොබයිල් කියලා. ඒ වගේම දරුවන්ගේ ගුරුවරු හිඟේ නැති කරා. මට මතකයි එක සැරේක වයඹ පළාත තිබුණේ අධ්‍යාපන මට්ටමින් පළාත නමින් 8 වෙනි ස්ථානයේ. ගිය අවුරුද්දේ කොහෙද 2 වෙනි ස්ථානෙට ආවා වයඹ පළාත දශම ගානකින් අඩුනේ නැත්තම් පළවෙනි ස්ථානේ. ඒ ගේන්න අපිට පුළුවන්කම ලැබුණා අපි භෞතික සහ මානව සම්පත් ලබා දුන්න නිසා. ඒ විතරක් නෙමෙයි බලන්න ඔය දැන් ප්‍රතිඵල ගන්න කුලියපිටි මධ්‍ය මහාවිද්‍යාලයෙන් 300 ගණක් යන අවුරුද්දකට විශ්වවිද්‍යාලෙ. දැන් අනිකුත් පාසලුත් එහෙමයි. දැන් වෙන්දට වැඩිය ප්‍රගතියක් තියෙනවා. මම රටටම කරන අතර දිස්ත්‍රික්කයේ මගේ මට ඡන්දෙ දුන්න දෙමාපියන්ගේ දරුවන් නගා සිටවන්න උන්ට අනාගතයක් ඇති කරන්න මම පක්ෂපාත ભેදිකිතර වැඩ කළා. ඉතින් මට ජනතාව හිතනවා නම් මේ මෙවර මාත් අභියෝගයකට මේ ඇවිල්ලා තියෙන්නේ. මාත් උඩුගම් බලා පීනන්නේ මොනවත් හින්දානේ ප්‍රතිපත්ති වෙන්නේ. මට බෑ ප්‍රතිපත්ති පාවලා දෙන්න.
මම හිටගත්ත තැන හිටගත් ඒකයි. ඒක ජනතාව තේරුම් ගන්නව නම් ජනතාව හිතුවොත් මේ මිනිස්සයා මොනවා කරාද මට ඔය සමහර අපේ අයව බනින්නේ. මම මේ හොරකම් කරන්න තු කොමිස් ගන්න තු වැඩ කරපු නිසාද? මෙච්චර දරුවන් වෙනින් වැඩ කරපු නිසාද කැප වෙලා? මගේ අමාත්‍යාංශයේ වර්තමාන ඇමතිවරයත් කියනවනේ හොඳයි කියලා වැඩ කරපුවා. රටේ පාරේට බහලා ඇහුවොත් එහෙම අධ්‍යාපන ඇමතිවරයෙක් විදිහට මම මට එන කාලේ කිව්වා ඉස්කෝලේ යන ළමයෙකුට දීලා කියලා අද්ද මේ තව මීට වැඩි පරිණත කෙනෙකුට දෙන්න ඕනේ කියලා කිව්වා. කොච්චර මට කිව්වද තේරෙනවා? මට මොනවද නොකිව්ව කියන්නකෝ. කියන්න පුළුවන් හැමදේම කිව්වනේ, ගහන්න පුළුවන් හැම වැඩම ගැහුවානේ. සමහරවිට මගේ මේ 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 මේක මොනවාද මේ බොහෝ දේවල් වෙනස් කරානේ. හරිද? ඒ ඔක්කොටම මූණ දීලා මම දේශපාලනඥයෙක් විදිහට අවුරුදු 29 වගේ පාර්ලිමේන්තේ ඉල්ලලා අපි හොඳට ඉගෙනගෙන අධ්‍යාපනයේ ලංකාවේ අධ්‍යාපනය හදාරලා අපි ආවා. අපි උදේ ඉඳලා අමාත්‍යාංශෙන් ඉඳලා 5:00-6:00 ගෙදර ගියාම අපි හිටියේ අපේ දරුවෝ එක්ක බිරිඳ එක්ක. අපි වෙන දේශපාලඥයෝ වගේ මේ රෑ වෙනකන් ඔය කියන මිනිස්සු වගේ මේ මං ඔය කියන්නේ නැහැ. හරිද? අපි වැදගත් විදිහට දේශපාලනය කරා. මට එක චෝදනාවක් ඇති. ඒ තමයි මට ජනතාව හම්බෙන්න සමහර අය මගේ හිතවතුන් මිත්‍රයන්ින් හම් වෙන එක අඩු වෙන්නේ නැති. ටෙලිෆෝන් කෝල් 3-400ක් එද්දි මට ඒව හරියට කළමනා කරගන්න බැරි වෙන්නේ නැති. එතකොට මහජන දින තිබ්බහම ඉරන් මගේ කුලිය පිට තිබ්බම 2000ක් විතර එනවා. බදාදා තිබ්බහම අපි වැඩ කරන නිසා අමාත්‍යාංශයේ 1500 2000ක් එනවා. එතකොට සමහර අය ඇවිල්ලා හැරිලා යනවා. සමහර අය මට මගේ හිතවතුන් මට පස්සේ බැලලා තියෙනවා. ඉතින් මොකද මම කරන්නේ? මම ඒ ගොඩක් වැඩ කරපු නිසා නේ. ඔය ගම් වලට බලන්න ගිහිල්ලා කුකුරුනාය දිස්ත්‍රික්කේ හැම ගමකටම අපි මේ රැකී අවස්ථා බිහි කරලා තියෙනවා. පන්සල් වලට දීලා තියෙනවා මධ්‍යම සංස්කෘති කර්මුල් තියෙන කාලේ. කවදාවත් ගොඩනැගිලි යන්නේ නැති ගොඩනැගිලි පාසල් වලට ගොඩනැගිලි දීලා තියෙනවා. බලන්න ගුරු හිඟයක් තියෙනවද කියන. මම එනකොට අධ්‍යාපන මිතුරයදී විද්‍යාපීඨ 19 ගත්තේ 3000ක් විතර වසරකට බඳව ගත්තේ ළමයි. 8000 කරා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ 8000ක් කරා. හැම අවුරුද්දෙම 8000 පිට වෙනවා. ළමයිගේ රුපියල් 3500 දීමනාව 5000 කරා. කුරුණෑගල දිස්ත්‍රික්ක ජනතාවට පොදුවේ මම වැඩ කරා පක්ෂපාත බේදකින් තොරව. ඉතින් මේ ඒ විදිහටම මාව රැක ගන්නවා නම් ඒගොල්ලෝ රැකගනි. නැත්තම් මට දේශපාලි මේ අපි මේ 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 නිකන් මේ ඔය අර කුණු වෙච්ච පිරුණු වෙච්ච වැල් වැදිච්ච දේශපාලනේ නැත්තම් අර අනිම් මිනිහා කපලා මම බලන්නේ එකකවත් මිනිසුන්ට බයිනවද කියලා එල මට අය කියන අය මම මේ දැන්ුණත් කරන්නේ පැහැදිලි කිරීම. මොකද මේ ජනතාව තේරුම් කරවන්න බෑ. නැත්තම් ජනතාව හිතයිනේ මේ මේ මේවා සමාජගත වෙනවනේ. අර ගොබෙල්ස් තියෙන වගේ ඇත්ත ඕඩම බොරුවක් එක දිගට සමාජගත වෙනවනේ. සමහර දේශපාලනඥයෝ තමන්ගේ ප්‍රතිපත්තිරි මේ ගිහින් කතා කරන්නේ ගම්වල. පක්ෂය මෙහෙම මෙහෙම කරා, මෙයා ඉන්න හින්දා මෙහෙම වුණා, අර එහෙම වුණා. ඒ කියන්නේ එක එක විස බීජ කවනවා සාමාන්‍ය ජනතාව අතර. එතකොට ජනතාව මං ගැන වැරදි විදිහට හිතනවනේ. ජනමාධ්‍ය උදව් කරන බලන්නකො මට දේශපාලනඥයෙක් විදිහට මොකටද මට පිටතර ගහන්නේ? මේ මේ බලන්නකො ඇවිල්ලා හැමදාම ඔයාලා තියෙනවා නම කීක අකිල මගේ නම නිතරම ඇහෙනවනේ ඔයාලට. ඇයි අපි මොනව කරලාද? අපි මේ මහන්සියලා වැඩ කරලා අපි ඔය එක එකනාව ආරක්ෂා කරන්න මේ මේ එක එක මේ 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 අයව මේ ඔය බොන්ඩ් කොමිෂන් වල ආරක්ෂා කරන පොත් ලිව්වේ නැහැනේ. කවත් ආරක්ෂා කරන්නේ අපි ඒ වගේ මුදල් ගත්තෙත් නැහැනේ ඒගොල්ලන්ගෙන්. අපි අද මැතිවරණ ව්‍යාපාරණත් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නැහැ. ආ ටෙලිෆෝන් කෝල් එකක්වත් දැන්නේ මගේ නේද? ඉතින් ඒ නිසා මට කියන්න තියෙන ජනතාවට අපි බාර කරන ජනතාවට දෙනවා මං තීන්දුවක් ගන්න. අපි ගැන විශ්වාසයක් තියෙනවා නම් මේ අපේ ප්‍රතිපත්ති අගේනවා නම් මම බලන් මමත් හොඳට බලන් ඉන්නවා මේ ඔය අපේ දරුවෝ ගැන අපි කැප වුණා නම් ඒ දෙමව්පිය අපි ගැන හිතයිද කියලා මාත් බලන්නේ. අද මම දැක් කර මං කිනුත් කිව්වා සජිත් ප්‍රනස් මහත්මයා දේශපාලන මහත්මයා විතර කලකලේ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එතුමා කියන දේ මේ සැරේ කොළඹ දිස්ත්‍රික්කෙන් එතුමා සමගි බලවේගින් එනවා කියලා. දැන් ඔබතුමා පක්ෂ මහලේකම්වරය එක්සත් ජාතික ඔබතුමා යම් ආකාරයක දැන් ඉදිරියේදී මේ ඡන්දයක් මෙහෙවන්න නායකත්ව දෙන්නු ඔබතුමාගේ අදහසක් තිබෙන කුරුණෑගල අතහැරලා කොළඹට එන්න වගේ අදහසක් තිබෙනවද? නෑ මගේ හිම අදහසක් නෑ. කුරුණෑගල ජනතාවනේ මාව බලාගත්තේ. මාව ඉස්සෙල්ලම දේශපාලන ගෙනාවේ කුරුණෑගල ජනතාව. ඉතින් මං කුරුණෑගල ජනතාව සමග තමයි ජීවත් වෙලා මැරලා යන්නේ දවසක. මා අවසාන වශයෙන් ඔබතුමාෙන් දැනගන්න ඔබතුමාට අවස්ථාවක් සාදෙනවා මේ ඉදිරි කාලපරිච්ඡේදයේ දේශපාලන පක්ෂයේ පාක්ෂිකයන්
හැසිරෙන්න කොහොමද මෙතුමාට ඔවුන්ට දෙන තියෙන පණිවිඩයට දැන් අවස්ථාව බලන්න. තිරන් මට පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්න ඉල්ලා සිටින්න තියෙන්නේ අත්ත වශයෙන්ම අපි මේ අභියෝග හැම එකටම මුණ දීලා පක්ෂය රකින්න ඉස්සරහට ඇවිල්ලා අලියා රැකගන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේක පක්ෂයට අභියෝගයක් එල්ල වෙන වෙලාව. එදත් ඕක සිද්ධ වුණා. ලලිත්ලා ගාමිණීලාගේ කාලෙත් මේ අභියෝගේ මාව පක්ෂ විනාශ වුණේ නැහැ. කොහොම හරි ආපහු පක්ෂය රැකුණා. මේ වෙලාවේ මේ පෞද්ගලික සියලුම දේවල් අමතක කරලා මේ එක්සත් ජාතික පක්ෂය, මේ දැවැන්ත පක්ෂය, මේ ඓතිහාසික පක්ෂය ආරක්ෂා කරන්න, පක්ෂය වෙනුවෙන් පෙනී හිටින්න අලියා ලකුණට අපිට මනාප නැති වුණාට ගමන්නේ අලියට ගහලා කතිරයක් ගහලා අලියව ආරක්ෂා කරන්න මේ එක්සත් ජාතික කීර්තිමත් පක්ෂයට හානියක් වෙන්න දෙන්න එපා. ඒ පක්ෂය ආරක්ෂා කරන්න කියලා මේ රටේ ගෞරවයෙන් හැම පාක්ෂිකයන්ගෙන්ම මම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි අපගේ ආරාධනය පරිදි කාර්ය බහුල මොහොතක මේ ජන හඬහා සම්බන්ධ වීම ගැන ඔබතුමාට අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමන වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට එදිරි මහචන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන පක්ෂයේ ලකුණත් ප්‍රතිපත්තියට රැකගෙන යන වැඩසටහන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට හැම දිනකටම සුබ දාගරාත්‍ය ප්‍රාර්ථනා කරමින් ජන හඬින් සමගාමීව සිටිනවා.